right hari ඉතින් මේ පාඩම හරිම ලස්සන පාඩමක් පුතේ මේ පාඩම හරිම ලස්සන පාඩමක් හරි ඉතින් හරිම ලස්සන පාඩමක් ඉතින් කතාවක් වගේ අහන් ඉන්න පුළුවන් හරි කතාවක් වගේ පාඩම් කරන්න පුළුවන් හරි මාසීතන පාඩමක් බලන්නකො හරි හරි ඉතින් බලමු මොනවද කියන්නේ කියලා මේ බලන්න අපිට ඉස්සෙල්ලා මොකද කියන්නේ අපාවට පරිසරයේ ජීවත් වන ජීවීන්ගේ විවිධත්වයට හේතු වන්නේ ජෛව පරිණාමක ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි පුතේ අපි දන්නවා එළියට බැස්සම එහෙම නැත්නම් අපි ආවට පරිසරයට ගියාම විවිධ ජීවීන් අපිට දක්නට ලැබෙනවා නේ විවිධ සත්තු ඉන්නවා විවිධ ශාක තියෙනවා නේද මෙන්න මේ විවිධත්වයට හේතු වෙන්නේ පුතේ පරිණාමය කියන ක්‍රියාවලිය ඔයා දන්නේ නැහැ තාම පරිණාමය කියන්නේ මොකද්ද කියලා මේ පාඩමේ අන්තිමට තමයි පරිණාමය ගැන උගන්වන්නේ जैव परिणामे පරිණාමය පිළිබඳ හදාරන්න ඉස්සෙල්ලා මොකද්ද පරිණාමය කියන එක ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඔයාට ඉගෙන ගන්න වෙනවා මේ විශ්වය ඇති උනේ කොහමද පෘථුවිය නෙවෙයි විශ්වය කියන්නේ විශ්වය right මේ ග්‍රහලෝක තරු මේ සියලුම මේ සියලුම දේවල් විශ්වය කියලා අපි හඳුන්වනවා හරි ඉතින් බලමු මෙන්න මේ විශ්වය කොහමද ඇති උනේ කියන එක දැනගන්න ඕන ජීවයේ සම්භවය පිළිබඳව අපි දැනගන්න ඕන අපේ පෘථුවිය කොහොමද ජීවය ඇති උනේ කවුද ඉස්සෙල්ලාම ඇති උනේ නරිද කොටිද බලල්ලුද පූසොද එහෙම නැත්නම් බැක්ටීරියාද දිලීද දිලීරද වෛරස්ද කවුද ඇති උනේ ගස්ද ඉස්සෙල්ලාම ආවේ සත්තුද ඉස්සෙල්ලාම ආවේ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකට උත්තර අපිට මේ පාඩමේදී හම්බ වෙනවා මේ පාඩමේදී හම්බ වෙනවා right නම් මේකේ ප්‍රධාන මාතෘකා තුනක් යනවා පුතේ එකක් තමයි පරිණාමය අනිත් එක තමයි විශ්වයේ සම්භවය අනිත් එක තමයි ජීවයේ සම්භවය අනුගත නොවන සියලු සත්වයන් පරිසරයේ විසින්ම ප්‍රතික්ෂේප කරන චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදී යථාර්ථය පසක් කරමින් කාලයත් සමග වෙනස් වී යුතු යුගය දැන් පැමිණ ඇත. සාම්ප්‍රදායික ටියුෂන් කලාව අතික්‍රමණය කොට ඔන්ලයින් ටියුෂන් කලාවේ නිම්වලලු පුළුල් කළ ටෙක්කෝ සයන්ස් YouTube චැනලය ඔබ වෙත ගෙනෙන ඔන්ලයින් විද්‍යා පන්තියේ ඔබේ අසුන අදම වෙත් කරවා ගන්න. කාලය සමය හා ධනය ඉතිරි කොට ඔබට හුරු පුරුදු ඔබේ නිවසේ සිට ඔබට සැප පහසු ඔබේ අසුනේ සිට කසායමින් නීරසයයි ඔබ සිටින විද්‍යා විෂය මේ පැණිමෙන් රසවත් කොට ඔබට බෙදන්නට සූදානම් කොට ඇත. බර බලය පීඩනය පමණක් නොව දුරකාල ප්‍රස්ථාර අනුසාරයෙන් තරණය මන්දනය විස්තර කොට ශාක පටක සත්තු පටක හඳුනා ගන්න. පරමාණු අණු මවුල ගැන හදාරා හිරුගෙන් ලත් ශක්තිය ඔබේ දේහයේ තියකොට මොළයට සුසුම්නාවට පණිවිඩ යවන නියුරෝන ට්‍රිලියන 100ක් අරගෙන අපේ ඔන්ලයින් විද්‍යා පන්තියේ අසුම් ගන්න. දැන්ම අමතන්න 071-12-53-200 දුරකථන අංකයට. අපි එන මාතෘකාව දාලා තියෙන්නේ පෘථුවිය සම්භවය කියලා ගැටලුවක් නැහැ යම්කෝ ඉදිරියට හරි හොඳයි අපි හැමෝටම වයසක් තියෙනවා අපි හැමෝටම වයසක් තියෙනවා වාට වයසක් තියෙනවා මට වයසක් තියෙනවා අපි හැමදෙනාටම එළියේ ඉන්න ශාක සත්තු හැම එකාටම වයසක් තියෙනවා ඒ අනුව පෘථුවියේ දැනට වයස පෘථුවියට කොච්චර වයසයිද දැන් කියලා ඔයාට ප්‍රශ්නයි ඔයා දැනගන්න පුතේ පෘථුවියේ වයස අවුරුදු බිලියන 4.5යි බිලියන පෘථුවියේ වයස අවුරුදු බිලියන 4.5යි දැන් මේ අපේ පෘථුවියේ ඉන්නේ පුතේ මේ 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 තාරුණ්‍යයේ ඉන්නේ මැදි වයසේ ඉන්නේ මැදි වයසේ ඉන්නේ දැන් අපි තුන් මිනිස්සේ කවුරුත් 100ක් ජීවත් වෙනවා කියේ එතකොට මේ මිනිස්සයා දැන් ඉන්නේ අවුරුදු 56 ආන්නේ ඒ වගේ මේ පෘථුවියේ දැනට වයස අවුරුදු බිලියන 4.5යි එතකොට විද්‍යාඥයෝ කියනවා තව අවුරුදු බිලියන
හතරයි දශම පහකින් මෙයා විනාශ වෙනවලු. එතකොට ඔයාට මොකද? ඔයාට ඉතින් ස්ටෝරි තමයි හරි. ඒකට තව කල් තියෙනවා හරි. අවුරුදු බිලියන 4.5ක්. කොච්චර කල් ඉපදිලා ඉපදිලා මැරෙන්න ඕනද නේද? හරි. හරි. එහෙනම් මතක තියාගන්න අපේ පෘථුවිය දැනට යාගේ වයස අවුරුදු බිලියන 4.5යි. හිතයි ලියන්න මේ කාරණය. එතකොට ඔය ගමම මේකත් මතක තියාගන්න. දැන් පුතේ පෘථුවියත් එක්කම තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇති වෙන්නේ. හරි. ඒ කියන්නේ අපේ ඉතුරු ග්‍රහලෝක ටික තියෙනවානේ. සීකුරු, බුධ, බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චුන් ඔය සෙට් එක තියෙනවානේ. ඒ සෙට් එකයි අපේ සූර්යයා ඉන්නවානේ. ඔන්න ඔය සෙට් එකේම වයස. හරි. ඔය පද්ධතියේම වයස මෙච්චරයි. හරි. වෙන විදිහකට කිව්වොත් අපේ සූර්යාගේ වයස අවුරුදු බිලියන 4.5යි. අවුරුදු බිලියන 4.5යි. තේරුම් ගන්න. හරි. ඒත් අපේ සූර්යයා ඇත්තටම විනාශ වෙන්නේ තව අවුරුදු බිලියන 4.5කින් සූර්යයා විනාශ වෙන්නේ. සූර්යයා විනාශ වෙන්නේ. සූර්යයා විනාශ වුණාම ඉතින් අපිටත් sorry.com වෙනවනේ. අපිත් කොහොමවත් නැති වෙලා යනවනේ. හරි. හරි ඒක නිසා තමයි කියන්නේ දැන් අපි ඉන්නේ මැදි වයසේ. මැදි වයසේ කියන්නේ. හරි අපේ පෘථිවිය ඉන්නේ දැන් මැදි වයසේ. බොහොම තාරුන්නේ ඉන්න කෙනෙක් තමයි මෙයා. ඒ වගේම තමයි සූර්යයා. එයාත් අවුරුදු බිලියන 4.5ක් වයස වෙනවා. විශ්වයේ උපත පිළිබඳ ඇති මතවාද දෙකක් දක්වන්න කියලා අපිට කියනවා. උදේ දැන් විශ්වය කියලා කියන්නේ ඔය අහසේ තියෙන සියලුම අපේ පෘථිවිය ඇතුළු අහසේ තියෙන සියලුම ආකාශ වස්තු. තාරු, අල්ගා, තරු, ග්‍රහ ලෝක සියල්ලක් සියල්ලක්ම එකට ගත්තම අපි කියනවා විශ්වය කියලා. යුනිවර්ස්. එහෙම නැත්නම් විශ්වය කියලා කියනවා. දැන් විශ්වය කවද්ද පටන් ගත්තේ? විශ්වය කොතනින්ද පටන් ගත්තේ? මේවා ප්‍රශ්න මිනිස්සුන්ට. හරි. මේ නිකන් අපි මේ මොකක් හරි දෙයක් දැන් ආරම්භයක් තියෙන්නේ බෑ. දැන් අපි ඉපදුණු දවසක් තියෙනවා. අපි මැරෙන දවසක් තියෙනවා. එහෙනම් දැන් මැරෙන දවස පැත්තකට දාන්නකෝ. අපි ඉපදුණු දවස අපිට කියන්න පුළුවන්. මේ අපේ පෘථිවිය මත තියෙන ඕන වස්තුවක ආරම්භක දවස අපිට කියන්න පුළුවන්. මෙදා තමයි මේක හදලා තියෙන්නේ. මෙදා තමයි මේක ඇති වුණේ කියලා කියන්න පුළුවන්. ආන් ඒ වගේ විශ්වයේ උපත කොහොමද සිද්ධ වුණේ කියලා අපිට දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේකට වාද දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකට වාද දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වාද දෙකේ නම් දෙක තමයි නෙබියුලා වාදය සහ මහා පිපිරුම් වාදය කියන දේ. දැන් මේක හොඳට මතක තියාගන්න. මේ දෙකෙන් එකක්වත් හරියන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. වාදයක් කවදාවත් ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. වාදයක් කියන එක පුතේ අනිවාර්යෙන් හරි කියලා අපි කියන්නේ නැහැ. මෙහෙම වෙන්න ඇති කියලා අපි කියනවා. සමහර වෙලාවට තව අවුරුදු 5කින් 6කින් හොයාගනි මේ දෙකම වැරදි මෙන්න මෙහෙමයි විශ්වය ඇති වුනේ කියලා හොයාගනි. එහෙනම් අපි දැනට ඉගෙන ගමු විශ්වයේ උපත මෙන්න මේ වාද දෙකයි මේ වාද දෙකක් තියෙනවා මේ වාද දෙක තව එකක් තියෙනවා අපි ඉස්සරහට බලමු හරි. හරි. තව එකක් කියලා කියන්නේ මේ දෙකෙන් හරි කොහොමද ඒ ඔක්කොම බලමු. කොහොම හරි වට තේරුම් ගන්න ඕන මෙන්න මේ කාරණේ. මොකද්ද? වාදයක් නම් වාදය හරියන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. මේක තමයි ඇත්තම කියලා පිළිගන්න යන්න එපා. පැහැදිලි නේ? එහෙනම් විශ්වය උපත පිළිබඳ මතවාද දෙකක්. මතවාදයක් කියලා කියන්නේ ඒකනේ. මතවාදයක් කියන්නේ අන්න පුතේ ලියාගන්න. නෙබියුලා වාදයේ මගින් විස්තර වන්නේ කුමක්ද? දැන් මම මේ ස්ක්‍රීන් එකට දාපු ගමන් ලියාගන්න යන්න එපා ලියන මහතුරු වගේ. මම කියලා දෙන දේ හොඳට අහගන්න. ඊට පස්සේ වාට මම ලියන්න වෙලාව දෙනවා. හරි? දැන් ගොඩක් දරුවෝ කරන්නේ ස්ක්‍රීන් එකට දාපු ගමන් ලියාගෙන ලියාගෙන යනවා. එහෙම කරන්න එපා පුතේ. එහෙම කරන්න එපා මේ කියවන විට ලිවීමේ පාඩම නෙවෙයි මේක. ඒක නිසා මම වෙලාව දෙනවා පුතේ ඔළුවටයි මේවා දාගන්නවා. හරි. ඔළුවටයි මේවා දාගන්නවා. හරි. ප්‍රයිම. එහෙනම් බලමු පුතේ දැන් මේ විශ්වයේ ආරම්භය පිළිබඳ තියෙන නෙබියුලා වාදය සම්බන්ධව. නෙබියුලා වාද. පුතේ නෙබියුලා වාදයෙන් කියන්නේ මෙන්න මේක. ඔයා මවා ගන්න මේක. හරි. මවා ගන්න. මේක හිතින් මවා ගන්න. මොකද්ද? ඉස්සර මේ විශ්වය ඇති වෙන්න ඉස්සලා විශ්වයක් කියලා දෙයක් තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ මේ දූවිලි වලාවක්. විශාල දූවිලි වලාවක්. ඒකේ සයිස් එක ගැන ඔයාට හිතා ගන්න බැරි තරම් විශාලයි. රයිට්. මේ රූප වලින් පෙන්වන්නේ එන්නේ. මේ කියන්නේ මේ විශ්වයේ විසිරී පවතින ද්‍රව්‍ය අංශු. අපි දූවිලිම කියන්නේ නැතුන් අපි කියමුකෝ මොනාහරි ද්‍රව්‍ය අංශු జాතිය. පදාර්ථයක් කියලා. පදාර්ථ අංශු జాතිය. මොනාහරි ද්‍රව්‍ය අංශු జాතිය. ගුරුත්වාකර්ෂණය නිසා එකට කැටිවීමෙන් රයිට්. මේවා මෙහෙම කරකෙන්න පටන් ගත්තා. හරි. ඔන්න ඔයා හිතන්න අංශු ගොඩාක් මේ විශ්වයක් කියලා එකක් තිබ්බා. ඒක විශ්වයක් කියලා කියන්නේ බෑනේ. එතකොට හරි අංශු ගොඩාක් තිබ්බා දැනක. ඒ ටික දැන් මෙහෙම කැරකෙන්න පටන් ගත්ත අර සුලියක් කැරකෙන්නේ.
කුලියක් කරගෙන්නේ ආන්න මේ වගේ කැරකෙන්න පටන් ගත්තා ආන්න එහෙම කැරකිලා 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 ඔන්න නිර්මාණය වුණා කියලා කියනවා චක්‍රාවාට චක්‍රාවාට කියලා කියන්නේ මද්දා කියනවා නැත්නම් ගැලැක්සි කියලා කියනවා හරි ඒ කියන්නේ චක්‍රාවාටයක් කියන්නේ පුතේ තරු බිලියන ගාණක් ඒකට අයිති හරි තරු බිලියන ගාණක එකතුවක් අපි කියනවා චක්‍රාවාටය හරි අන්න චක්‍රාවාට ගොඩාක් තියෙනවා විශ්වයේ ඒ වගේම සූර්යයා සහ අනෙකුත් ග්‍රහලෝක මේ අපේ අපේ සෞර ග්‍රහ මණ්ඩලෙ සූර්යයයි අපේ ග්‍රහලෝක ටිකයි ආනේ ටික එහෙම නැත්නම් චක්‍රාවාට ඒ කියන්නේ මේ අහසේ තියෙන සියලුම ආකාශ වස්තු ටික නිර්මාණය වෙනවා ඉස්සර විසිරීලා තිබ්බ ද්‍රව්‍ය අංශු ගුරුත්වාකර්ෂණය නිසා ඒ කියන්නේ මේ එකට ඇද ගැනීමේ හැකියාව කැටි වෙනවා ඊට පස්සේ එකට එකට කැටි වෙනවා එහෙම කැටි වෙලා තමයි පුතේ නිර්මාණය වෙන්නේ විශ්වය කියලා කියනවා මේ වාදේ මොකද මේ වාදය මේ බිව්ලා වාදේ ඉතින් මේක ඇත්තක්ද අපි දන්නේ නැහැ එක වාදයක් එක වාදයක් එකකින් කියවන දේ විතරක් අපි තේරුම් ගමු සමහර කට්ටිය මේ ලෝකේ ඉන්න කට්ටිය හිතනවා මෙහෙම තමයි විශ්වය ඇති උනේ විශ්වය ඇති විසිරලා තිබ්බ ද්‍රව්‍යංශු ටික ඒ ටික ගුරුත්වාකර්ෂණය නිසා මෙහෙම කැරකෙන්න පටන් ගත්තා අන්න චක්‍රාවාට නිර්මාණය වෙනවා ඒ වගේම අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ නිර්මාණය වෙනවා මෙන්න දැන් මේකට උදාහරණයක් ඔයාලට කියන්න වතුර බේසමකට පොළොරොඩු අනම් මනම් කෝටු කෑලි ටිකක් දාලා ඔයා වේගෙන් කැරපුවොත් මොකද්ද වෙන්නේ අර කොළරොඩු කොළ කෑලි ටික ඔක්කොම මැදට එක තැනකට එකතු වෙනව නේද ආන්න ඔය වගේ වැඩක් තමයි පුතේ මේ වෙලා තියෙන්නේ කියලා කියනවා හරි මේක වාදයක් නේ වාදයක් නේ කියලා කියනවා හරි රාය මේ රූපසනානෙන් පෙන්නන්නේ ඒකයි හරි නිකන් එහෙම හිතින්ම අවා ගන්න මේක කවුරුත් දැකපු එකක්වත් මොකක්වත් නෙවෙයි මෙහෙම වෙන්න ඇති විශ්වය ඇති උනේ කියලා මතයක් මතයක් මතවාදයක් මතවාදයක් ඉතින් මතවාද මේක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කවුරු ෆොටෝ ගහලා මොනවා නැහැ ඒක බෑ හරි දැන් මේ මේක ලස්සනට තේරුම් ගන්න. මේ මොකද්ද? සෞර ග්‍රහ මණ්ඩලයක් කියන්නේ එක තරුවක් වටේ කැරකෙන ආකාශ වස්තු ටිකක්. කියන්නේ ග්‍රහ ලෝක ටිකක් කියලා හිතන්නකො. ඒතර ඔයා දන්නවනේ අහසේ තරුව අති විශාල ගණනක් තියෙනවා කියලා. ඒ හැම තරුවක්ම සූර්යාගෙන. ඒතර එයාගේ වටේ ග්‍රහ ලෝක කැරකෙනවා. ඒගොල්ලන්ගේ වටේ ග්‍රහ ලෝක කැරකෙනවා. කෙනෙක්ගේ වටේ ග්‍රහ ලෝක කැරකෙනවා. ඒතර අන්න ඔය 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 සමස්ත පද්ධතියම ගොඩ නැගෙන්නේ එක තමයි මේ නෙබුලා වාදයෙන් කියන්නේ. වාදය. right. එහෙනම් අපි යන් ඊළඟ වාදයට. ඊයන් ඊළඟ වාදය මේ තියෙන්නේ පුතේ නෙබියුලාවක්. නෙබියුලාවක් කියලා කියන්නේ මේ රූපෙත් මේ මේ හදපු රූපයක්. නෙබියුලාවක් කියලා කියන්නේ මේ තරු උපදින තැනක්. ඒක නිකම්ම මම කියන්නේ මේ ඔයාගේ විශේෂකරණක් විදිහට නෑ ඒ වුණා මතක තියාගන්න. තරු උපදින තැනකට අපි කියන්නේ නෙබියුලාවක් කියලා. හරි. දැන් නෙබියුලාවක් ඇති වෙන්නේ තරුවක් පුපුරනකොටම එතනින් නෙබියුලාවක් හට ගන්න. ඒ කියන්නේ උපදින තැනින්ම ඒ කියන්නේ මැරෙන තැනින්ම ඉපදෙනවා. හරි අපුරු දෙයක් උදාහරණයකින් කියලා දෙන්නද ඔන්න අපේ සූර්යයා තව අවුරුදු බිලියන 4.5කට පස්සේ මැරෙනවානේ ඒ කියන්නේ යා පුපුරලා යනවා එයාගේ ශක්තිය ඉවර කරනවා අන්න යා පුපුරනවත් එක්කම ඒක නෙබියුලාවක් බවට පත් වෙනවලු හරි නෙබියුලාවක් කියන්නේ මොකද්ද චූටි චූටි තරු ගොඩාක් හදනවා ඒකේ ඒ ඒ ශක්තියෙන් තරු ගොඩාක් හදා ගන්නවා යා හරි නෙබියුලාවක් ඒ කියන්නේ මැරෙන තැනි විනාශ වෙන තැනින්ම ආරම්භ වෙන उपत पीलिंगा ගොඩක් කට්ටිය පිළිගන්නේ නූතනේ ගොඩක් කට්ටිය පිළිගන්න වාදය තමයි පුතේ මහා පිපිරුම් වාදය මහා පිපිරුම් වාදය අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ big bang එක කියලා big bang theory කියලා කියනවා big bang theory ඔයා සර්ච් කරලා බලුවොත් YouTube එකට එහෙම ගිහිල්ලා big bang theory කියලා වඩ මහා පිපිරුම් වාදය පිළිබඳව විශාල වීඩියෝ ප්‍රමාණයක් නැරඹීමේ හැකියාව තියෙනවා හරි එහෙනම් විශ්වයේ උපත පිළිබඳ සඳහන් කරන නූතන වාදය වෙන මහා පිපිරුම් වාදය පැහැදිලි කරන්න අත්මේ මහා පිපුරුම් වාදයෙන් කියන්නේ. ඒකෙන් කියන්නේ මෙන්න මේක. ඒකෙන් කියන්නේ මෙන්න මේක. ලියන්න එපා එක අකුරක් අහගන්න ඉස්සෙල්ලා. right. මේ බලන්න. ආරම්භයේදී විශ්වයේ අධික ශක්තියක් ගැඹුරු ශක්ති ප්‍රභවයක් ලෙස සලකන ලද අතර එහි මහා පිපුරුමක් ඇති වූ බව සඳහන් වේ. මෙම පිපුරුමේදී ඇති වූ විශාල වායු දූවිලි වලාවන් කැටි කැසීමට හා විවිධ විපර්යාසයන්ට ලක්වීමෙන් චක්‍රාවාට රසක් ඇති වූ බව ඉන් කියවේ. පුතේ දැන් අපි දන්නවා මේ විශ්වය දැනට තියෙන විශ්වය හැදිලා තියෙන්නේ ශක්තිහා පදාර්ථ වලින්.
කියන්නේ මේ විශ්වය තුල තියෙනවා අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන පදාර්ථ තියෙනවා ඒ වගේම අවකාශයේ ඉඩක් ගන්න නැති ස්කන්ධයක් නැති ශක්තිය තියෙනවා ඒතර විශ්වය ගොඩ නැගෙන්නේ ශක්ති හා පදාර්ථ වලින් ඒතර මහා පිපරුම් වාදයෙන් කියනවා ආදි විශ්වය කියලා කියන්නත් බෑ විශ්වයක් කියලා එකක් තිබ්බේ නැති අවදියේ විශාල ශක්තියක් තිබ්බලු එක තැනකට ගුලි වෙලා පදාර්ථයක් තිබ්බේ නැහැ පදාර්ථයක් තිබ්බේ විශාල ශක්තියක් ඒක කොයිතරම් කුඩා ප්‍රමාණයකටද ඔයා හිතන්න නිකන් ඇල්පෙනිත්ති උඩක් දැන් අපිට මේවා හිතා ගන්න ටිකක් අමාරුයි හරි මේ විශ්වයේම ශක්තිය හරි මේ විශ්වයේම තියෙන ශක්තිය එහෙම නැත්නම් මේ විශ්වයේම තියෙන පදාර්ථයයි ශක්තියයි ඔක්කොම ඇල්පෙනිත්ති උඩක් වගේ පොඩි ප්‍රදේශයකට ගැබ් වෙලා තිබ්බා කියලා කියනවා මේක නිකන් හිතනකොට විහිළුවක් වගේ හරි आरंभक विश्वेदी पदार्थे तिब्बे शक्ति तिब्बे शक्तियाला අන්න පුපුරව දැන් මල්වැඩිලා පිපුරවම තනින් තන්ට කෑලි යනවනේ ආනේ කෑලි වලට අපි කියමු චක්‍රාවාට කියන චක්‍රාවාටයක් කියේ මොකද්ද තරු බිලියන ගාන හරි ආකාශ වස්තු බිලියන ගාන හරි ආනේ පිපුරුමේ තමයිලු අපේ විශ්වය ගොඩ නැගුනේ පිපුරුමේ තමයිලු විශ්වය ගොඩ නැගුනේ පැහැදිලි නේද රයිට් හරි එතකොට මේක උපමා කරගන්න මෙහෙම හරි මේක නිකන් උපමා කරගන්න මෙහෙම කොහොමද දන්නවද ඔයා හිතන්න මල්වැඩිලා හරි මල්වැඩිල්ල තමයි මේ ශක්ති ප්‍රබවය කියලා හිතන්න. දැන් ඔන්න මේක පුපුරනවා. පුපුරන කොට අර මල්වැඩිල්ල යනවනේ තරු වගේ අරහෙට මෙහෙට යන්නේ. ආන්න ඒවා තමයි චක්‍රාවාට. හරි. දැන් ලස්සන වැඩේ ඕක නෙවෙයි. ඒ කියන්නේ මහා පිපුරුම් වාදයේ ගොඩක් කට්ටිය පිළිගන්න හේතුව මොකද්ද දන්නවද? මේ මහා පිපුරුම් වාදයේදී අර පිපුරුමින් ඇති උනානේ අර ඈතට 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 චක්‍රාවාට ඇති උනානේ. ඔය චක්‍රාවාට දැනටත් හරි මේ විශ්වයේ ඈතට ගමන් කරනවා මේ වෙලාවෙත් ගමන් කරනවා හරි ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයත් එක චක්‍රාවාටයකට ඉන්නේ අපි ඉස්සරහට කතා කරනවා මේ චක්‍රාවාට පිටින් යනවා අපි මේ මොහොතෙත් යනවා ඈතට 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 යනවා දැන් ඔයා හිතන්න අර බැලුම් බෝල జాතියක් තියෙනවා මට අද මේක හොයා ගන්න බැරුණා බැලුම් බෝලයක් ඒ జాති මේ අර තියෙන පුතේ අර මේ පාට පාට බැලුම් ඒ කියන්නේ බැලුම් බෝලේ තන පැල්ලම් තියෙනවා ඇල්ලන් තියෙන බැලුම් බෝල තියෙනවා අර ලොකු බැලුම් බෝල ඒ බැලුම් බෝලේ තැනින් තැන එක එක පාට පාට පැල්ලම් තියෙනවා එක එක පාටින් තියෙනවා ඔයා හිතනද අන්නේ වගේ බැලුම් බෝලයක් කියලා මේ ශක්ති ප්‍රබවය දැන් මේ බැලුම් බෝලේ පුම්බණ්ඩෝයක් පුම්බණුකට ඔයාට පේනවාද අර පාට තිබ්බ පැල්ලම් ඒ පැචස් මෙහෙම ටික විනා විශාල වෙලා ඈතට ඇදිලා යනවා ඇදිලා යනවා ආන්න ඔය වගේ තමයි පුතේ මේ චක්‍රාවාට මේවත් ඈතට යනවා ඒවා පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා හරි දැනටත් මේ අපි ඉන්න චක්‍රාවාටයත් යනවා ඈතට යනවා පැහැදිලිද එහෙනම් ඒක තමයි තියෙන එකම සාක්ෂිය හරි මේ චක්‍රාවාට ග්‍රහලෝක අනම්මනම් ඔක්කොම ටික ඈතට යමින් තමයි තියෙන්නේ හරි එතකොට දැන් කොතනට යනකම් යනවද ඒක අපි දන්නේ නැහැ ඒ කියන්නේ මේ චක්‍රාවාර කොතනට යනකම් මේක ඈතට යනවද ඒක අපි දන්නේ නැහැ හරි ඊට සමහර දරුවෝ මගෙන් අහනවා සර් දැන් ඔන්න සර් කියවනේ විශ්වයේ අධික ශක්තියක් ගැබ් වෙලා ඉතා කුඩා ප්‍රදේශයක තිබ්බා කියලා මහා පිපුරුම් වාදේ ඒක දැන් මේ තිබ්බේ මෙතන කියලා හිතන්නකෝ මේ මගේ ඇඟිලි තුඩු කියලා හිතන්නකෝ සර් එතනට එහා පැත්තේ මොනවද තිබ්බේ ඔන්න ඔය වගේ ප්‍රශ්න අහනවා ඉතින් ඔයාලට විද්‍යාඥයන්ටවත් උත්තර දෙන්න බෑ ඒගොල්ලන් දන්නෙත් නැහැ ඒ කියන්නේ මේක ඉස්සෙල්ලා මොකද්ද තිබ්බේ කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් හරි හරි මෙතන විශ්වයේ ශක්තිය ගැබ් වෙලා තිබ්බ එක තැනකට ඇල්පෙනි උඩක් වගේ ඒ වටේට මොනා හරි තිබ්බද එහෙම ප්‍රශ්න අහන හරි එහෙම ප්‍රශ්න අහන ඒවට උත්තර දෙන්න බෑ අපි ඒවට උත්තර මහා විද්‍යාඥයන් පවා දන්නේ නැහැ ඒ කියන්නේ විශ්වයේ ආරම්භයේ මේ ශක්ති ප්‍රබවයක් වගේ කුඩා ප්‍රදේශයක ඉන්න වෙලාවේ වටේට මොනාද තිබ්බේ එහෙම ප්‍රශ්න එනවා එහෙම ප්‍රශ්න ඒවට උත්තර නැත ඒවට උත්තර නැත රයිට් හරි මේ තියෙන්නේ හා මේ බලන්න මේ රූපේ බලන්න මාරුවා මෙන්න බලන්න මෙන්න මං අර කියපු ශක්ති ප්‍රබවය පටන් ගන්න තැන දැන් ආ විශ්වයේ වයස නිකන් කියන්නම්කො අවුරුදු බිලියන 13.5යි කියලා ගණන් කරලා තියෙනවා
අවුරුදු බිලියන 13.5යි. හරි. අවුරුදු බිලියන 13.5යි. හරි. හරි. මෙන්න අර පිපුරුම ඇති වෙන අවස්ථාව මෙන්න පුපුරනවා දැන්. මහා පිපුරුම් වාදය Big Bang එක. ඔන්න දැන් හැදෙනවා මේ බෝල බෝල හැදෙන්නේ මේ ඕන හැදෙනවා මේව තමයි චක්‍රාවාට. ඔන්න ඔහම චක්‍රාවාට හැදි 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 එනවා. මෙන්න මෙතනදී මේ ගහක් උඩ ඉඳන් ඉන්නේ කවුද මේ? මනුස්සයා. මනුස්සයා ඇතුළු අපේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙන්නේ මෙතනදී. මේන මේ අවස්ථාවේදී ඒක අපි ඉදිරියේදී බලමු කොතනද කියන එක. හරි හරි. ඉතින් මට කියන්න ඕන මෙන්න මේවා ඈතට 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 යනවා කියලා. දැනටත් යනවා. දැනටත් යනවා. හරි හරි. බලමු. මේ තියෙන තව එකක්. මෙන්න මෙතන මහා පිපුරුම් වාදය වෙනවා. මේන චක්‍රාවාට ගොඩ නැගිනවා මේ තියෙන මේ චක්‍රාවාට ගොඩ නැගිනවා. ඒවා ඈතට 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 යනවා. යමින් ඔය තමයි මහා මේ මොකද්ද මේ Big Bang එක. එහෙම නැත්නම් මහා පිපුරුම් වාදය. තරු බිලියන ගණනක් තියෙන අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ශීරපතේ තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් චක්‍රාවාටය කියලාත් ඔකටම නම් කරනවා. එතකොට පුතේ මේකේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්නේ මෙන්න මෙතන. මේන මෙතන ඉන්නේ ආ. ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ අපේ සූර්යයා තුරු ග්‍රහලෝක සෙට් එක තියෙන්නේ මෙතන. මෙතන තමයි තියෙන්නේ. එහෙනම් ලියාගන්න ඇති ඔය ශීරපතේ කියලා. ශීරපතේ. හරි. චීරපතේ එනම් පෘථිවිය පිහිටන්නේ කුමන චක්‍ර වාටයේද මේකට මම කියවන්නේ වචන ගොඩක් කියනවා චීරපතේ කියලා කියනවා එහෙම නැත්නම් කිරිසයුර කියලා කියනවා කිරිසයුර කියලා කියනවා මිල්කි වේ කියලා අපිට ඉංග්‍රීසියෙන් කියනවා හරි එනම් චීරපතේ තමයි අපි ඉන්නේ හොඳයි එහෙනම් දැන් ඔන්න හරියා විශ්වයේ හට ගැනීම විශ්වය කොහොමද හටගත්තේ ඒ පිළිබඳ තොරතුරු ඔයා තේරුම් අරගෙන ඉන්නවා. දැන් ඔයාව දැන් ඔන්න පෘථිවිය ඇති වුණානේ. පෘථිවිය තින් පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ඇති වුණා. මේ ඇති වුණ දවස්වල, ඒ කියන්නේ ආදී පෘථිවියේ ඇති වුණ දවස්වල පෘථිවිය කොයි වගේද? දැන් ඔයාට ට්‍රිප් එකක් එක් කරන් ගියොත් එහෙම පෘථිවිය ඇති වුණ දවසට එක් කරන් යනවා කියලා හිතන්නකෝ. කීනෙන් හරි යන්නකෝ. කීනෙන් ගියත් ඔයාට දක්නට ලැබෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයක්. ඒ කියන්නේ ආරම්භක පෘථිවිය මෙන්න මේ වගේ. කොහොමද මේ බලන්න කියන එක? ආරම්භයේදී පෘථිවිය දැඩි උණුසුම් වස්තුවක් වූ අතර ගිනි කඳු හේවත් යමහල් ක්‍රියාකාරීත්වයේ අධික විය. ඒක ගිනි කඳු පුපුරන රස්නේ වස්තුවක්. මවා ගන්න ගිනි බෝලයක් මවා ගන්න. ගිනි බෝලයක් මවා ගන්න. පසුව පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වී වාෂ්පශීලී බව අඩු ඝනත්වයෙන් වැඩි ලෝහවලින් පෘථිවියේ හරය නිර්මාණය විය. ඔන්න දැන් මේක මේ ගිනි බෝලය ක්‍රමක්‍රමයෙන් සිසිල් වෙන්න පටන් ගත්තා. පිටත ඉඳලා ඇතුළට පිටතේ ඉඳලා ඇතුළට තාම අපේ පෘථුවේ මැද ටික රස්නේ. ඔයා දන්නවා අපේ පෘථුවේ මැද හරය කෝ එක. මේක තාම රස්නේ. මේක තාම රස්නේ. මේ පිටත ටික දැන් හොඳට සිසිල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වුනේ? ඉන්පසු සැහැල්ලු සිලිකාමය පාෂාණ මගින් පෘථුවේ කබල නිර්මාණය විය. ඔන්න දැන් පෘථුවේ කබල නිර්මාණය වෙනවා සිලිකා අඩංගු පාෂාණ වලින්. සරලව කිව්වොත් එහෙම වැලි වලින්. නිර්මාණය වෙනවා පෘථුවේ මේ පිටත අපි කකුල් දෙක තියාගෙන ඉන්න දැන. එහෙම නැත්නම් අපි මේ ඔක්කොම වැඩ කිර දාන්නේ කබල මත ඉඳලානේ පුතේ. හරි ඔන්න කබල නිර්මාණය වෙනවා. ඒතර පෘථුවේ මැද නිර්මාණය වෙන්නේ ලෝහවලි. ඒ කියන්නේ පෘථුවේ මැදට අපි කියන්නේ හරය කියලානේ. ඒක නිර්මාණය වෙන්නේ ලෝහවලි. ලෝහවලින් තමයි ඒක නිර්මාණය වෙන්නේ. හරි. ඊළඟට අපෙන් අහනවා. දැන් වායු ගෝලය ගැන ඔයාට කියන්න ඕන. වායු ගෝලය. ඉස්සර පෘථුවේ වායු ගෝලය කොයි වගේද? කියලා ඔයා දැනගන්න ඕන. හරි. මේ බලන්නකෝ. පෘථුවිය මැදේ තිබූ දැන් වායු ගෝලය කොහොමද අපේ පෘථුවියට ඇති වෙන්නේ? වායු ගෝලයක් කොහොමද අපේ පෘථුවියට එන්නේ කියන එක ඔයා දැනගන්න ඕන. පුතේ දැන් ගොඩක් ග්‍රහලෝක වලට වායු ගෝලයක් නැහැ. ඒක තමයි ජීවයේ සම්භාව්‍ය වෙන්න බැරි ලොකු හේතුවක් තමයි වායු ගෝලයක් නැතිකම. දැන් අපේ පෘථුවියට ලස්සනට වායු ගෝලයක් හැදුණානේ. කොහොමද වායු ගෝලය හැදුනේ? මෙන්න මෙහෙමයි හැදුනේ. මේ තියෙන්නේ පෘථුවේ මැදේ තිබූ විවිධ මූලද්‍රව්‍ය එකිනෙක අතර ප්‍රතික්‍රියා කර විවිධ වායු හටගත්තා. දැන් අර පෘථුවේ මැද කොටසේ තිබිලා තියෙන එක එක මූලද්‍රව්‍ය. විශේෂයෙන් ලෝහමය මූලද්‍රව්‍ය තිබිලා තියෙනවා. ඔන්න ඔය ලෝහමය මූලද්‍රව්‍ය සහ වෙනත් මූලද්‍රව්‍ය එකතු වෙලා ප්‍රතික්‍රියා කරලා අන්න වායු නිර්මාණය වෙනවා. වායු නිර්මාණය වෙනවා. එතකොට පෘථුවේ මුල්ම වායු ගෝලය. එහෙනම් දැන් මේ පෘථුවේ වායු ගෝලයක් කියලා එකක් හටගත්ත මුල් අවස්ථාවේ පුතේ තිබ්බේ වායුන් තුනයි. මේ වායුන් තුන තමයි කාබන් ඩයොක්සයිඩ්, මෙතේන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. වායුන් තුනයි තිබ්බේ. මෙන්න මේ වායුන් තුන තිබ්බේ.
කාබන් ඩයොක්සයිඩ් තිබ්බා, මෙතේන් තිබ්බා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් තිබ්බා. ඊළඟට මේවා ප්‍රශ්න කරනවා හරි. ආදි වායු ගෝලයේ තිබ්බ මෙච්චරයි වායු. හරි. කාබන් ඩයොක්සයිඩ්, මෙතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්. දැන් වායු ගෝලේ, දැන් මේ ඔයා වටේ තියෙන වායු ගෝලේ මේ තුන් දෙනාගෙන් කවුද ඉන්නේ? කාබන් ඩයොක්සයිඩ් විතරයි ඉන්නේ. මෙතෙන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නැහැ. මෙතෙන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් සාමාන්‍ය වායු ගෝලයේ ගොඩක් එහෙම දක්නට ලැබෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් නම් තියෙනවා ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් ආදි වායු ගෝලයේ මුන් තුන් දෙනා හරි හරියට ඉඳලා තියෙනවා. right. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ උත්තරේ ලියන්න. ආදි වායු ගෝලයේ ඇති වායුන් දක්වන්න. 1 2 3. කාබන් ඩයොක්සයිඩ්, මෙතෙන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්. උතේ මේ වගේ සංකේත මේ තියෙන්නේ. CO2 CH4 H2S සංකේතත් නිකන් මතක තියාගන්න. දැන් 10 5 ට ගියාම ඕවා හොඳට භාවිත කරන්න වෙනවානේ. CO2 CH4 H2S. ඔය හයිඩ්‍රජන් සල්ෆයිඩ් එහෙම පට්ට ගඳයි යා. ඒ කියන්නේ දැන් ඔය ආදි වායු ගෝලයට ගියොත් එහෙම ආය නහය තියාගෙන ඉන්න බෑ. නෑ ගඳයි. හරි. නෑ ගඳයි. හරි. මෙතෙන් ඉක්මනට ගිනි ගන්න. මෙතෙන් කියන වායුව ඔකට වගුරු වායුව කියලාත් කියනවා. ඔය වගුරු බිම් වලින් ඕක පිට වෙනවා සමහර වෙලාවට. ඉක්මනට ගිනි ගන්න වායුව. කාබන් ඩයොක්සයිඩ් නම් ඉතින් දන්නවනේ ගින්න නිමන එකක් නේද? හරි. ඔන්න ආදි වායු ගෝලයේ ඇති වායුව. දැන් ඔයා මේ වායු ගෝලයට එක් කරන් ගියොත් එහෙම, ඒ කියන්නේ ඔයා හිතමු ආදි පෘථුවියේ ඔන්න කන්දක් උඩට ගෙනියනවා ඔයා. හරි. කන්දක් කඳු පල්ලම් තැතියෙන්ද තැති. ඔය කන්දක් වගේ තැනකට ගෙනියනවා. ඉතින් ඔයාට ජීවත් වෙන්න බෑනේ පුතේ. ඇයි? මේක නෑනේ ඔයාට ශ්වසනය සඳහා අවශ්‍ය වන වායුව. ඒ කියන්නේ ඔක්සිජන් නෑ. ඔක්සිජන්. හරි. එහෙනම් මතක තියාගන්න විශේෂම කාරණය ආදි වායු ගෝලයේ ඔක්සිජන් නැත. ආදි වායු ගෝලයේ ඔක්සිජන් තිබ්බේ නෑ. හරි. එහෙනම් ඒ කාලේ ජීවීන් ඉන්න පුළුවන්ද? මොනම හෝ ජීවියෙක් ඉන්න පුළුවන්ද? බෑ. ඉන්න බෑ. ඇයි ඔක්සිජන් නැහැ? ඔක්සිජන් නැහැ. ඔක්සිජන් දැන් ජීවයක් කතා කරන්න එපා ආදි වායු ගෝලෙ හරි ප්‍රයිම කොටුවක් තියෙනවා ඔයාට දීලා ඒ කොටුවේ අස්සේ ලියන්න මේ ලස්සන වාක්‍ය ආදි වායු ගෝලයේ ඔක්සිජන් නොතිබිනි හරි ඔන්න දැන් තේරුම් ගත්තා ආදි වායු ගෝලයේ ප්‍රධාන වායු තුනක් තිබ්බා හැබැයි ඔක්සිජන් තිබ්බේ නැහැ ඔක්සිජන් තිබ්බේ නැහැ ඒකට ජීවයක් ගැන කතා කරන්න බෑ ජීවයක් ගැන කතා කරන්න බෑ හරි දැන් බලමු අපේ පෘථුවියේ වතුර කොහොමද සෙට්ුනේ එහෙම නැත්නම් මේ සාගර මුහුදු ටික කොහොමද ඇති වුනේ කියන එක චුට්ටක් බලමු හරිනේ හරි මේ බලන්න පෘථුවියේ සාගර නිර්මාණය වෙච්ච විදිය දැන් මෙහෙමයි සීන් එක හරි දැන් ආරම්භයේදී අපි දන්නවනේ මේක අධික උණුසුම් වස්තුවක් හැබැයි මේ පෘථුවිය මත වතුර තිබ්බා ඉතින් වතුර අධික උණුසුමක් තියෙනකොට වාෂ්ප වෙනවානේ මේ පෘථුවිය හැදුනට පස්සේ ජලාණු තිබ්බා මේවා දැන් වාෂ්ප වුණා. ඇයි මේ අධික රස්නේ නිසා වාෂ්ප වෙලා ඉහළට ගියා. මේ වායු ගෝලයට ඉහළට ගියා. ඉහළට ගිහිල්ලා මේවා මේ ටික ඝනීභවණේ වුණා. සරලව කිව්වොත් වලාකුළු හැදුනා. දැන් මේ වලාකුළු බර වැඩි වුණා, ඝනීභවණේ වුණා. මේ වගේ වර්ෂාව ඇති වෙන්න පටන් ගත්තා. හරි. දැන් ආයෙත් ඒ කැල්ල කියනවා මම. පෘථුවිය උණුසුම් වස්තුවක් මේ පෘථුවිය මත තිබ්බා ජලය මේ ජලයේ වාෂ්ප වෙලා ඉහළට ගියා මේ ඉහළට ගියපු ජලය ඝනීභවණය වෙලා ඒ කියන්නේ ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන එකනේ ඝනීභවණය කියන්නේ නෑ sorry වායුවක් ද්‍රව බවට පත් වෙන එක දැන් ඔන්න වලාකුළු හැදුනා සරලව එහෙම හිතන්න වලාකුළු හැදුනා මේ වලාකුළු ටික බර වැඩි වෙලා වර්ෂාව විදියට පහළට කඩාගෙන වැටුණා දැන් වහිනවා අපේ පෘථුවියට දැන් වහිනවා හරි කොච්චර දවසක් වහිනවද දවසක් දෙකක් මාසයක් දෙකක් නෑ එක දිගට අවුරුදු 100 ගාණක් අවුරුදු 1000 ගාණක් වහිනවා දැන් කොහොමද වැඩි හරි අවුරුදු 1000ක් එක දිගට පෘථුවියේ හැම තැනටම වහිනවා හරි හිතාගන්න ඉතින් හරි දැන් ඉතින් අර කබලත් සිතිල් වෙමින් පවතිච්ච කාලය දැන් වහිනවා හෝගාලා වහිනවා අවුරුදු 1000ක් විතර වහිනවා වහිනකොට ඉතින් දැන් හොඳට සිසිල්ුණා අපේ පෘථුවියේ කබල. එතකොට දැන් අන්න වතුර වැටෙනවානේ. එතකොට උස් තැන් වලට වැටෙන වතුර පහත් තැන් වල එකතු වුණා. මේ පහත් තැන් වල වතුර එකතු වුණා ඒවට කිව්වා සාගර කියලා. සාගර කියලා කිව්වා. අර දැන් ගලාගෙන ආපු ඒවා ගංගා ඇළදොළ වලින් ගලාගෙන එනවා පහත් තැන් වලට. උඩ ඉඳලා පහළටනේ ගලාගෙන ඉන්නේ. ඉතින් අන්න සාගර නිර්මාණය වෙනවා.
සාගර නිර්මාණය වෙනවා. මේ බලන්න ඉන්පසු වසර ගණනාවක් පුරා මහා වර්ෂාවක් පෘථිවිය මතට නොකඩවා ඇදහැරෙනු බවත් ලවණ වලින් සරුමෙම වැසි ජලය පෘථිවියේ පහත් ස්ථානවල එකතු වී සාගර නිර්මාණය වූ බවත් විශ්වාස කෙරේ. පුතේ දැන් අර ගලාගෙන එනකොට මේ කුස්ති ස්ථාන වලින් වතුර වර්ෂාව වැටලා ගලාගෙන එනකොට ඒ පස මතු පිට එහෙම නැත්නම් මේ කබල මතු පිට තියෙන ලවණත් අරගෙන එන්නේ. ආනේ ලවණ ගෙනෙල්ලා 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 සාගරවල තැන්පත් වෙනවා. ඒක තමයි ඒක ලුණු ලහන. තමයි ඒක ලුණු ලහන. හරි ප්‍රයි. අන්න ලස්සන්ට දැන් සාගර හැදුනා. මුහුදු ටික හැදුනා. මුහුදු ටික හැදුනා. හරි. දැන් අවුරුදු 1000ක් වැස්සම නිකන් හිතන්නකො දවස් 2 3ක් එක දිගට වැස්සම කොහොමද? අවුරුදු 1000ක් වැස්සම කොහොමද කියලා? අනික මේ පෘථුවිය එක තැනකට නෙවෙයි. එක තැනකට නෙවෙයි. මුළු පෘථුවියටම වහිනවා. පෘථුවියටම වහිනවා. ඒක කාලගුණික වාර්තාවේ කියන්න ඇති ඒ කාලේ. හරි. තව වසර 1000ක් පෘථුවියට වසිනු ලැබේ. හරි. එහෙනම් ඔන්න දැන් වැස්සා. ලස්සන්ට සාගර ටික හැදිලා තියෙන්නේ දැන්. හරි. සාගර ටික ලස්සන්ට හැදිලා තියෙන්නේ. හොඳයි. දැන් ඉතින් ඔක්කොම හරි. පෘථුවිය සාගර හැදුනා. වතුර ටිකත් ඔක්කොම හරි. දැන් ඔන්න දැන් මෙතන ජීවය ගේන්න තමයි ඕන. ජීවය ගේන්න තමයි ඕන. එතන දැන් ජීවය ආවේ කොහොමද කියන එක තමයි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පැහැදිලි? හරි. එහෙනම් පෘථුවිය මත ජීවයේ සම්භවය. රයිට්. එහෙනම් පෘථුවිය මත ජීවයේ සම්භවය බලමු. දැන් ඔක්කොම වාතාවරණය හරියා. දැන් පටන් ගත්ත ගමන් අර ගිනි බෝලේ උඩ ජීවීන්ට ඉන්න බෑනේ. ඔක්සිජන්වත් නැහැ, වතුරත් නැහැ, මොනවත් මෙලෝ දෙයක් නැහැ. ඒක ජීවයකට ඉන්න බෑනේ. දැන් නම් ටිකක් පුළුවන් වගේනේ. දැන් නම් ටිකක් පුළුවන් වගේ. හැබැයි තාම පොඩි අවුලක් තියෙනවා ඔක්සිජන් නැහැ. තාම ඔක්සිජන් නැහැ. වතුර තිබ්බත් ඔක්සිජන් නැහැ. වතුර තියෙනවා. සාගර පිටින් වතුර තියෙනවා. හැබැයි ඔක්සිජන් නැහැ. හරි. රයිට්. දැන් මේක ගොඩ දාගන්නේ කොහොමද කියලා බලමු. ඔක්සිජන් හදාගන්නේ කොහොමද කියලා බලමු. රයිට්. පෘථිවිය මත ජීවයේ සම්භවය. අපේ ඊළඟ මාතෘකාව. දැන් විශ්වයේ සම්භවය තමයි මේ කතා කරගෙන ආවේ. ඊළඟ පෘථිවිය සම්භවය ගත්තා. දැන් ජීවයේ සම්භවය කතා කරන්නයි සූදානම් වෙන්නේ මම. හරි. පුතේ මෙන්න බලන්න. පෘථුවේ ජීවය ඇති වූයේ මීට අවුරුදු කීයකට පෙරද? දැන් පෘථුවිය ඇති වෙලා පෘථුවේ වයස කීයද? අවුරුදු බිලියන 4.5යි. එදාම ජීවය හටගන්න බෑ. ජීවය හටගන්නේ අවුරුදු බිලියන 3.5කට පෙර. එන අපේ ජීවය ඇති වූයේ මීට වසර බිලියන 3.5කට පමණ පෙරයි. දැන් ඊළඟට තියෙන ගැටලුව කොහොමද ජීවය හටගත්තේ? හරි. කොහොමද ජීවය හටගත්තේ කියන ගැටලුව අපිට තියෙනවා. හරි. ගැටලුව තියෙනවා. මේකටත් තියෙනවා ඉතින් එක එක වාද. ඒ කියන්නේ දැන් ජීවය හට දැන් විශ්වයේ ආරම්භය පිළිබඳ ප්‍රධාන වාද දෙකක් නෙබියුලා වාදය සහ මහපිපුරුම් වාදය අපි කතා කරා. ඒකෙන් මහපිපුරුම් වාදය හොඳයි. ඒක ටිකක් පිළිගන්න පුළුවන් කියලා අපි කිව්වා. अन्य वागे तमाय पृथ्वी अट जीव या पैमिनी है कौन मदे? इमान तो जीव या तू ने कौन मदे? मेरे टे तीनों वाद की पे आती है, वाद की पे आती है। अब ये किन्हें का सागर चाकर अगेन या राय? मैंने वाद हातरात्ती है, हातरात्ती। जीव संभावे पिलमाते पाव तीनों वाद। मंग हम्बेला हम किनो वाद या विश्वास कराने पा ස්වයන් සිද්ද ජනන වාදය, කොස්මසොයික් වාදය, ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. තියාගන්න 1 2 3 4 දාන්න. ඉස්සෙල්ලා බලමු විශේෂ මැවුම් වාදය. දැන් මේ මැවුම් වාදය කියන්නේ මේක. මේකේ ඉන්න මේ පෘථුවේ ඉන්න සියලුම ජීවි හරි කවුරු හරි කෙනෙක් මැව්වා. කවුරු හරි කෙනෙක් මැව්වා. මහා බ්‍රහ්මයාද මොන දෙයියද මම දන්නේ නැහැ. හරි. කවුරු හරි කෙනෙක් මවනවා. රයිට්. ඔන්න බල්ල මවනවා, පූස මවනවා, මිනිස මවනවා, බැක්ටීරියාව, වෛරසයන් මා සතාම මවනවා. මේක කියනවා මැවුම් වාදය කියලා. මැවුම් වාදය කියලා. දැන් අපිට මේක කියනවා මේ මොන බොරුවක්ද කියලා අපිට හිතෙනවා. හැබැයි මේක පිළිගන්න කට්ටිය ඉන්නේ. මේක පිළිගන්න කට්ටිය ඉන්නේ. මේක පිළිගන්න කට්ටිය ඉන්නේ. හරි. මේ බලන්න මෙම වාදයෙන් කියවන්නේ පෘථිවි මත ඇති සියලුම ජීවීන් කිසියම් ආකාරයක මැවීමකින් නැති වූ බවයි. හැබැයි මේක ඔප්පු කරන්න විදියක් නැහැ නේ. කවුද මැව්වේ? මහා බ්‍රහ්මයාද? එහෙම නැත්නම් කුඩා බ්‍රහ්මයාද? එහෙම ඔප්පු කරන්න විදියක් නැහැ. හරි. මෙම මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බැවි මේ විද්‍යාඥයන්ගේ සැලකිල්ලට භාජනය නොවි. ගොඩක් විද්‍යාඥයෝ මේකට හිනා වෙනවා. හරි. ඔය සමහර උග්‍ර මතධාරීන් ඉන්නවා. සමහර ආගම්වල ඉන්න උග්‍ර මතධාරීන්.
ඒගොල්ලන් කියනවා රයිට් මේක මැව්වේ මෙන්න මේ දෙවියෝ දෙවියෝ තමයි මැව්වේ මේ එක එක ජීවීන් හැම ජීවියෙක්ම මැව්වේ දෙවියෝ ඒතුර අපිට ප්‍රශ්න ගොඩක් එනවා කවුද දෙවියෝ මැව්වේ හරි දෙවියන්ට දෙවියන්ට ඉහෙලින් කවුරුත් නැද්ද දෙවියෝ කොහෙද ඉන්නේ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් එනවා හරි ඉතින් මේක ඔප්පු කරන්න කිසිදු සාක්ෂියක් නැහැ කිසිදු සාක්ෂියක් කිසිදු සාක්ෂියක් හරි දැන් සමහර වෙලාවට අපිට හිතෙනවා මේ මටත් ඔය සමහර වෙලාවට හිතෙනවා මේක ඇත්තක්ද කියලා නිකන් හිතෙනවා මේ පට්ටපල් බොරුවක් හරි නිකන් හිතෙන අවස්ථා තියෙනවා ඒ දන්නවද දැන් ඔයා කල්පනා කරන්න මේ හැම දෙයක්ම ගානට කන්ට්‍රෝල් කරලා තියෙන විදිය බලන්නකො මේ විශ්වයේ මේ අපේ පෘථිවිය තුල නේද ඒ කියන්නේ වහින්න ඕන වුණාම වහිනවා පායන්න ඕන වුණාම පායන එක දිගට වහින්නෙත් නැහැ එක දිගට පායන්නෙත් නැහැ හරි ඊළඟට දැන් කූඹි ගානට අලි නැහැ එහෙම නැත්තම් කූඹි ගානට කොටි නැහැ හරි ඒ කොටියෝ ඉන්න ගානට ඒ කූඹි ගානට කොටි හිටියොත් එහෙම මා රවුලක් වෙනවනේ හරි ඊළඟට එහෙම එහෙම මේ හැම දෙයක්ම නේද මේ වායු ගෝලයේ ලස්සනට හදලා නේද දැන් සමහර සත්තු වතුරේ ඉන්න හදලා සමහර සත්තු ගොඩ බිමේ ඉන්න හදලා ඉතින් එහෙම බැලුවම නිකන් හිතෙනවා සමහර වෙලාවට මේක කවුරු හරි කන්ට්‍රෝල් කරනවාද කියලා ඒ කියන්නේ නිකන් අර ගේම් එකක් මේ ගේම් එකක් ප්ලේ කරනවා වගේ වෙන තැනක ඉඳලා අපිව පාලනය කරනවාද රිමෝට් එකකින් වගේ කිමගේ කියලා හිතෙන අවස්ථා තියෙනවා හරි දෙන අවස්ථා තියෙනවා හරි අපි මේ ඉන්නේ කම්පියුටර් ගේම් එකක් අස්සේද වගේ නිකන් අදහසකුත් තියෙනවා එහෙම මතයකුත් තියෙනවා හරි සමහර කට්ටිය කියනවා අපි මේ කවුරු හරි විශ්වයේ වෙන තැනක ඉඳලා පාලනය කරන මේ මේ පරිගණක පද්ධතිය කම්පියුටරේක කොටස් චරිත තමයි මේ අපි ඉන්නේ කියලා එහෙම කියන අවස්ථාවක් තියෙනවා හරි රයිට් කෙසේද තමන්නේ විශේෂ මැව්වාදේ කියලා කියන පුතේ කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන් මැව්වා කියන එක හරි දැන් යනවා ඊළඟට ඊළඟ එක ටිකක් ඒකත් නියම් රටවල් බොරුවක් ඒකත් හරි ඒකේ නම තමයි ස්වයංසිද්ධ ජනනවාදය ස්වයංසිද්ධ කියන්නේ ඉබේ ඒ කියන්නේ ජීවයාය වෙන මොකෙක්වත් මැව්වවත් මොනවත් නැහැ ඉබේම හටගත්තා හටගත්තේ නිකන් නෙමෙයි අජීවී දේවල් වලින් අජීවී දේවල් වලින් ජීවය හටගත්තා දෙන්න දුදාර දැන් ඔන්න රෙදි කඩමලු ටිකක් තියෙනවා ඒ වගේ තමයි මීයෝ හැදෙන්නේ ඉතින් තියෙන වාදයක් නේ ඊළඟට දිරාගිය ලීයකින් ඇති වෙනවා ගුල්ලෝ කියන සත්වය ඉතින් නරක් වෙච්ච මස් වලින් ඉහඳ පණුව ඇති වෙනවා. දැන් මේක ඇත්තටම මේ මිනිස්සුන්ගේ තියෙන මේ 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 මොලේ වර්ධනයත් එක්ක තියෙන ගැටලුවක් නේද? හැබැයි මිනිස්සු ඉතින් දකින්න දෙන්නේ විශ්වාස කරන්නේ. දැන් ඔයා හිතන්න මෙහෙම. ඔන්න දැන් රෙදි කෑලි ටිකක් තියෙනවා. රෙදි පරණ රෙදි ටිකක් තියෙනවා කියලා හිතන්න. ඔතනින් ඔන්න මීයෙත් දෙන්නේ එළියට එනවා. පරණ රෙදි ගොඩක් තිබ්බොත් එතනින් මීයෝ එළියට එනවා. කාලයකට පස්සේ. ඒතර මිනිස්සු විශ්වාස කරනවා මේ රෙදි වලින් තමයි මීයෝ ඇති වෙන්නේ. මේ මිනිසුන්ගේ මේ මොලේ වර්ධනය වෙලා තිබ්බ තරම් තමයි ඉතින්. හරි. ඒතර මිනිස්සු විශ්වාස කරනවා ආරයි මේ රෙදි වලින් තමයි මීයෝ ඇති වෙන්නේ. අන්න රෙදි කියන්නේ අජීවී දෙයක්. අජීවී දෙයකින් ජීවියෙක් ඇති වුණා. ස්වයං සිද්ධ ජන්න වාදය. ඉබේම ඇති වුණා අජීවී දෙයකින්. හරි. දැන් තව උදාහරණයක්. ඔන්න දිරාගෙන යන ලී කොටයක් තියෙනවා. ඔන්න කාලයකට පස්සේ ඕකෙන් ගුල්ලෝ එනවා. හරි. ගුල්ලෝ. එතකොට මිනිස්සු හිතනවා ආරයි ඉරාගිය ලී කොටෙන් තමයි මුං ඇති උනේ. හරි. මේ මිනිස්සු හිතනවා. අන්න ස්වයං සිද්ධ ජන්න වාදය. එහෙම නැත්තම් කියනවා ඔන්න මස් කෑල්ලක් තියෙන එළිය තියෙන කොයි හරි තියෙන කියලා හිතන්න. ඕක දැන් කුණු වෙනවා. කාලයක් කුණු වෙනකොට ඔන්න ඕකේ පණුව දඟලනවා. ඒතරුති මිනිස්සු හිතනවා ආරයි කුණු වෙච්ච මස් වලින් තමයි පණුව ඇති වෙන්නේ. හරි. ඒතර මේ විදිහට මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක්ම අජීවී දෙයකින් ඇති වුණා කියලා මතයක් වාදයක් එනවා. මේ වාදේ කාලයක් පිළිගත්තා. දැන් අය මේක ඔප්පු කරන්න මේක කැඩුවා මේක බොරුවක් කියලා ඔප්පු කරා. රයිට්? ඒ නිසා මේක කොහොමද දැන් පිළිගන්නේ මේ වාදය? සංසිද්ධ ජන්න වාදේ බොරු කියලා ඔප්පු කරා පුතේ. අපි ඒක ඊළඟට පෙන්නනවා. කොහොමද මේක මේ වාදේ කැඩුවේ කියලා. හරි? එහෙනම් දැන් මොකක් සංසිද්ධ ජන්න වාදේ කියලා කියන්නේ? අජීවී ද්‍රව්‍ය වලින් ස්වයංසිද්ධ වේ. ඒ කියන්නේ ඉබේම ජීවීන් නිර්මාණය වූ බව තමයි මේකෙන් කියන්නේ. මේකෙන් කියන්නේ. ස්වයංසිද්ධ මේ මේ මැවුම් වාදේ කොහොමත් අපිට ඔප්පු කරගන්න විදිහක් නැහැ. නම්වාදී කොමත් ඔප්පු කරගන්න විදියක් නැහැ. ඒක කොමත් බොරුවක්. ස්වයං සිද්ධ ජන්න වාදයක් බොරුවක් කියන එක පරීක්ෂණයකින් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. පරීක්ෂණයකින් පෙන්නලා තියෙනවා. ස්වයං සිද්ධ ජන්න වාදය බොරුවක් කියලා. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ අන්නේ පරීක්ෂණය ගැන. මොකක්ද ඒ පරීක්ෂණේ? කවුද ඒක කරේ? කොහොමද ඒක කරේ කියලා දැන් බලමු. හරි.
මෙයාගේ නම ලුවි පාස්ච. මෙයා ජීවත් වෙන්නේ 1822 1895 කියන කාලවකවානුව තුල. මෙයා තමයි මුල් අරට ස්වයං සිද්ධ ජන්නවාදය. ඒ කියන්නේ පුතේ අජීවී දේවල් වලින් ජීවීන් හට ගන්නවා කියන එක බොරුවක්. මේක එහෙම වෙන්නේ නැහැ කියන කොප්පු කරපු විද්‍යාඥයා. එහෙනම් ලියා ගන්න කොටුව ඇතුලේ ස්වයං සිද්ධ ජන්නවාදය ලුවි පාස්චර් විසින් විඳහෙන්න ලදි. මෙන්න පරීක්ෂණය. right හොඳට අහගන්න. පුතේ මෙයා මේකට ගත්තා මෙන්න මේ වගේ උපකරණ දෙකක්. මේවට කියනවා හංසපාතික කියලා. අර හංසයාගේ ඉස්සරහා තියෙන කෑල්ල වගේ නිසා තමයි මේවට කියන්නේ හංසපාතික කියලා. මේවා වීදුරු වලින් හදලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ මේකේ අස්සට දැම්මා මේ පෝෂක මාධ්‍ය. පෝෂක මාධ්‍ය කියලා කියන්නේ පුතේ ශුද්‍ර ජීවීන්ට හරි ඕන ජීවියෙක්ට ජීවත් වෙන්න පුළුවන් මාධ්‍යයක්. ජීවත් වෙන්න පුළුවන් මාධ්‍යයක්. පෝෂක මාධ්‍යයක් කියලා කියනවා. කවුරු හරි ජීවියෙක් ඉන්නවා නම් සුදු ජීවියෙක් ඉන්නවා නම් මේකේ ජීවත් වෙන්න පුළුවන්. හරි. දැන් ඔන්න මොනවද කරේ? හංසපාතික දෙකක් ගත්තා. මේ දෙකටම දැම්මා පෝෂක මාධ්‍ය. පෝෂක මාධ්‍ය කියලා කියන්නේ පුතේ සුදු ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් මාධ්‍ය දැම්මා. දාලා මේක පොඩ්ඩක් රත් කරා. රත් කරා. රත් කරාම මේ මාධ්‍ය සුදු ජීවීන් හිටියා නම් උන් ටික ඔක්කොම මැරිලා ගියා. ඒ කියන්නේ මේ දැන් ඔන්න මේ හංසපාතික දෙකට පෝෂක මාධ්‍ය දාලා මේ පෝෂක මාධ්‍ය රත් කරලා ජීවීන්ගෙන් තොර කරා. කිසිම ජීවියෙක් නැහැ දැන් මේ දෙකේ. හරි? මේකේ ඇතුලේ කිසිම ජීවියෙක් නැහැ. ඇයි රත් කරලා අපි මේ මේ කිසිම ජීවියෙක් නැහැ කියන්නේ මොකද්ද කියන්නේ? අපි කියනවා ජීවාණු හරණය කරා කියලා. දැන් ඔන්න මේ හංසපාතික දෙක ඇතුලේ තියෙන පෝෂක මාධ්‍යන් තුල කිසිදු ජීවියෙක් නැත. ඊට පස්සේ මේ දෙක සීල් කරා. සීල් කරා කියල කියන්නේ මේ ඉස්තරයින් මේ විදුරුවේ කටවල් වහලා දැම්මා. විදුරුවේ කටවල් වහලා දැම්මා. වහලා දැම්මා. වහලා අවුරුද්දක් විතර මේ දෙක තියලා තිබ්බා. මේ කොහේ හරි පැත්තකින් තියලා තිබ්බා. මේ දෙක අවුරුද්දක් විතර තියලා තිබ්බා. දැන් මිනිස්සු මොකද්ද කිව්වේ? right. අජීවී දේවල් වලින් ජීවීන් හට ගන්නවා. එහෙමනේ මිනිස්සුන්ගේ මතය තිබ්බේ. ඒ කියන්නේ ස්වයං සිද්ධ ජන්නවාදය කිව්වේ. right. එහෙනම් ලුවි පාස්චර් කිව්වා right. හරි. එහෙනම් අපි අජීවී දෙයක් මේ විදිහ එකට දාලා මේකේ ජීවාණු හරණය කරලා අපි අයින් කරලා තියලා තියමු. අවුරුද්දක් තියමු කියලා කිව්වා. right. අවුරුද්දක් තිබ්බා. අවුරුද්දක් ගියාට පස්සේ මේක පරීක්ෂා කරලා බලනකොට මේකේ අර ඇතුලේ පරීක්ෂා කරලා බලනකොට කිසිදු ජීවියෙක් නැහැ. මොකෙක්වත් නැහැ. මොකෙක්වත් නැහැ. හරි. හරි. ඊට පස්සේ මොකද්ද වුනේ? ඊට පස්සේ අවුරුද්දකට පස්සේ මේකෙන් එක හංස පාතිකයක කට කැඩුවා. මෙතන එක කට කැඩුවා. හරි. එකක කඩන්නේ. හරි. අනිත් එකේ කට කඩන්නේ නැහැ. එකක කට කඩනවා. එකක කට කඩලා මේ දෙකම තියලා තියෙනවා ඉතින්. තව සතියක් දෙකක් තියලා තියෙනවා. අන්න අර කට කඩපු එකේ මෙන්න පොඩි පොඩි සුදු ජීවීන් ඉන්නෝ. ඒ වගේම ටික කාලයක් යනකොට පණුවොත් ඉන්නේ. හරි. දැන් මිනිසුන්ට හිතෙනවා, ඒ කියන්නේ මිනිසුන්ට හිතෙනවා කියලා කියන්නේ දැන්. දැන් මිනිස්සු අර පරණ කියපු එක හරිනේ. ඒ කියන්නේ දැන් අජීවී දේවල් වලින් අන්න ජීවීන් හටගත්තා. ඒක හරි. හැබැයි මේකේ කට කඩපු එකේ විතරයි ජීවීන් හටගත්තේ. කට කඩලා නැති එකේ ජීවීන් හටගත්තේ නැහැ. ඇත්තටම මෙතන මොකද වෙලා තියෙන්නේ? කට කැඩුවානේ. වායු ගෝලයේ ඉන්නවානේ සුත්‍ර ජීවීන්. ඔවුන් එනවා හංසපාතිකයේ ඇතුලේ අර තියෙන පෝෂක මාධ්‍යයට. ඇවිල්ලා ඒ මත වර්ධනය වෙලා අන්න සුත්‍ර ජීවීන් හටගන්නවා. වායු ගෝලෙන් තමයි එන්නේ. හරි. එහෙම නැතුම් මේ පෝෂක මාධ්‍යෙන් හටගත්තේ නැහැ මුන්. එහෙම හටගන්නවා නම් අර කට කඩපු නැති එකේ ඇස්සෙත් හටගන්නේ මේ. ඉතින් මේකෙන් ලස්සන ඩොක්කු කරා ලුවි පාස්චර් ස්වයං සිද්ධව ඉබේ ජීවීන් හටගන්නේ නැහැ ජීවීන් හටගන්නේ නැහැ. තාම ලස්සනට මේකෙන් පැහැදිලි කරලා දුන්නා. එහෙනම් මේකයි පරීක්ෂණ. විභාගෙට අහනවා මොකද්ද පරීක්ෂණේ අහන්න නැති වෙයි බොහෝ විට. හැබැයි ස්වයං සිද්ධ ජන්නවාදී බිඳහෙලව්වේ කවුද? ලුවි පාස්චර් කියන්නේ කොයා? මතක තියාගන්න. මතක තියාගන්න. right. ඊළඟ මතයට යන්න. ඊළඟ වාදයට. වාදයට. ඒකේ නම කොස්මසොයික් වාදය. තුන්වෙනි එක. හරි. කොස්මසොයික් වාදය කියලා කියනවා. ඒකෙන් මොකද්ද දන්නවද කියන්නේ? මේක ටිකක් මේ ආందోళනාත්මක වාදයක්. හරි. බුදුදහම පිළිගන්නේත් මේක. එහෙම කිව්වම නිකම් අපිට බය වෙනවනේ මේ බෞද්ධ දරුවෝ අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය. right. මොකද්ද වාදය? බලමු බුදුදහම පිළිගන්න වාදය මොකක්ද කියන්නේ. මේ බලන්න. පෘථුවිය මත පතිතෝ ජීවීන් සහිත උල්කාවක් හෝ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි අභ්‍යවකාශ යානා මගින්
පෘථුවිය මත ජීවය ආරම්භ වූ බව මෙම වාදයෙන් ප්‍රකාශ කරයි. ඉතින් මොකද්ද කියන්නේ? අපේ පෘථුවිය මතට වෙන ග්‍රහලෝකයකින් ජීවීන් ආවා. එක්ක උල්කාවකින් ආවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අභ්‍යවකාශ යානයකින් ආවා වෙන්න පුළුවන්. හරි. මේකට කියන්නේ කොස්මොසොයික් වාදය කියලා. ඉතින් එහෙම වෙන්න බැරිද? දැන් මම දැක්කන විශ්වයේ තර්ම කිව්වට පස්සේ ඒ අපි අර වීඩියෝ දර්ශන වලින් බැලුවානේ විශ්වයේ තර්ම අපි කොයිතරම් පොඩිද කියන එක තේරෙනවානේ. අපේ සූර්යයා කොයිතරම් පොඩිද අපි කොයිතරම් පොඩිද කියන එක. ඒතර විශ්වයේ තියෙන ග්‍රහලෝක වලින් ග්‍රහලෝක වල ජීවීන් ඉන්න බැරිද? ඒ වගේ මෙහෙට එන්න බැරිද? පුළුවන් පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. ඔප්පු කරලා නැහැ. හැබැයි වෙන්න පුළුවන් කියන එක කියලා තියෙනවා. පැහැදිලි වෙනවා. හරි. ඒතර මම බුදුදහම් පැත්තට පොඩ්ඩක් හැරුණොත් එහෙම ඔය බුදුදහම කියවෙන්නේ පුතේ ආපස්සර කියලා බඹලොවක් තිබිලා තියෙනවා. ආපස්සර බඹලෝ ආම්තුරු දන්න හාමුදුරන්ගෙන් එහෙම අහලා බලන්න හරි මම දන්න හාමුදුරුව කෙනෙක්ගෙන් අහන්න නිකන් ගම්මින් පන්සලේ සමහර හාමුදුරුව නම් දන්නේ නැහැ හරි ටිකක් හොඳ හාමුදුරුව කෙනෙක්ගෙන් අහලා බලන්න හරි එහෙම නැත්නම් ඔය පොතපත්වල ඕන තරම් තියෙනවා බෞද්ධ පොතපතේ තියෙනවා ආපස්සර කියන බඹලෝවෙන් තමයි ලු ආවේ ඒක කියනවා මේ ඒගොල්ලන්ට තිබ්බේ සූක්ෂම ශරීරලු يعني මේ පා වෙන්න පුළුවන් හිතව ගමන් ඕන තැනකට යන්න පුළුවන් ආන් මේ වගේ සෙට් එකක් ඔන්න ඇවිල්ලා අපේ පෘථිවිය. ඇවිල්ලා ඉතින් ඔන්න පෘථිවියේ ඉඳලා පෘථිවියේ අසිරිය බල බල ඉන්නකොට හරි ලස්සන දැනක් මේක. ඊට පස්සේ ඔන්න පෘථිවියේ ඒ කාලේ හැදිලා තිබ්බලු යම් කිසි ශාක జాතියක් හරි ඒකේ ලස්සන විස්තරය තියෙනවා හරි. ඉතින් ඒවා කෑවලු. ඒවා කෑවම ටිකෙන් ටික මේක මේගොල්ලන්ගේ අර සූක්ෂම ශරීර එහාට මෙහාට යන්න පුළුවන් ශරීර ඝන වුණාලු. ඝන වුණාට පස්සේ ඒගොල්ලන් හිතුවලු දැන් අපි ඇති අපි යනවා යන්න මෙතනින් කියලා හිතුවට පස්සේ යන්න බැරිලු දැන් ඝන වෙලානේ යන්න බෑනේ හරි ඒගොල්ලන් මෙහෙම නැවතුණා කියලා කියනවා ඒ වගේ ලස්සන කතාවක් තියෙනවා හරි ඉතින් මේ කතාවේ අස්සේ තියෙන දේවල් කෙසේ වෙතත් අර අපේ පෘථුවියට වෙන ග්‍රහලෝකයකින් ජීවය පැමිණියා කියන එක අපිට ටිකක් තරමක් විශ්වාස කරන්න පුළුවන් තරමක් විශ්වාස කරන්න පුළුවන් ග්‍රහලෝකයක ඉඳලා එනවා බැක්ටීරියාව උල්කාවකින් එනවා අවිල්ල වර්ධනය වෙලා පරිණාමය වෙලා අද ඉන්න ජීවය ඇති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක ගැටලුවක් නෑ. හරි. right. එහෙනම් මේකේ සරල අදහස මෙච්චරයි පුතේ. පෘථුවිය මතට ජීවීන් ආවේ එක්ක උල්කාවකින් එහෙම නැත්නම් ග්‍රහලෝකයකින්. ඒක වෙන අදහස තමයි අභ්‍යවකාශයෙන් ආවේ. අභ්‍යවකාශයෙන් තමයි ආවේ. පිටතින් ආවේ. අපේ පෘථුවිය තුලම ජීවය නිර්මාණය වුනේ නෑ. ඒක ආවේ පිටතින්. ඒ නිසා තමයි මේ කොස්මොසොයික් වාදෙන් පිළිගන්නේ. සක්වල කියන වචනේ තේරුම සෞරග්‍රහමණ්ඩලය. හරිද? පිට සක්වල කියලා කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයට එළියේ. හරි. ඉතින් හරිනේ. අපි කියන්නේ මොකක්ද? අන්න බලුත් මයික් එක ඔෆ් කරන්න. right. මේ පිට සක්වල කියලා කියන්නේ පුතේ අපේ චක්‍රාවාටයට එළියේ. අපේ චක්‍රාවාටයට එළියේ. හරි. චක්‍රාවාටයට එළියේ. හරි. ඉතින් හරිනේ. ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න ග්‍රහලෝකයකින් නෙවෙයිනේ කොහොමත් පැමිණලා තියෙන්නේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිට සෞරග්‍රහ මණ්ඩලයකින් එක්කින් තමයි එන්නේ. ඒවා නියමට යනවා පිටසක්වල ඒ කියන්නේ පිටසක්වල කියලා කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ටෙලිය අපේ නෙප්චූන් ලගේ ප්ලූටෝ ලගේ එතනට එහා පැත්තේ හරි එහා පැත්තේ වෙන සෞරග්‍රහ මණ්ඩලයකින් ආවා කියන එක පිටසක්වලින් ආවා හරි හරි ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදේ දැන් මේක තමයි දැනට පිළිගන්න වාදේ දැන් මොකද්ද මේකින් කියන්නේ මේක ඔයා හොඳින් අවබෝධ කරගන්න ඕන එකෙනු පෘථුවියට කොහොමද ජීවය ආවේ මේ ජෛව රසායනික පරිණාම වාදයෙන් ලස්සන්ට ඒක පැහැදිලි කරනවා මේ බලන්න මෙන්න මෙහෙම කියනවා පෘථුවිය ආරම්භයේ වායු ගෝලයේ පැවති වායු රසායනික ප්‍රතික්‍රියා කර ජීවයේ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇති වූ බව මෙම් වාදයෙන් තහවුරු වේ ඔයාට මතක නම් මේ පෘථුවියේ ආරම්භයේදී වායු ගෝලයක් තිබ්බා හැබැයි ඒක ඔක්සිජන් තිබ්බේ නැහැ කාබන් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් මීතේන් වගේ වායු තිබ්බා හරි ඔන්න ඔය වායු එකිනෙක ප්‍රතික්‍රියා කරලා ජීවය හදන්න ඕන මූලද්‍රව්‍ය ටික හදලා දුන්නා. එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ටික හදලා දුන්නා. හරි. ඒ කියන්නේ හරියට නිකන් කාර් එකක් හදන්න ඕන කෑලි බෑලි ටික හදලා දෙනවා. රෝද ටික හදනවා. කාර් එකේ ස්ටීරින් වීල් එක හදනවා. වීදුරු ටික හදනවා. ෂීට් ටික හදනවා. ආන් මේ වගේ මේ වායු ගෝලයේ තිබ්බ වායුන් විවිධ ආකාරයට රසායනිකව ප්‍රතික්‍රියා කරලා අන්න ජීවය හදන්න ඕන අමුද්‍රව්‍ය ටික හැදුනා කියලා කියනවා. මේ මේ වාදයට අනුව කවුරු දැක්කේ නැහැ ෆොටෝ ගහලා නැහැ. හරි මේ වාදයට අනුව තමයි ඒක තීරණය කරන්නේ. හරි. හරි. ඊළඟට
මෙම ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය දැන් මේ ප්‍රතික්‍රියා වෙන්න ශක්තිය ඕනනේ ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියා මේ මේ මොකක් හරි දෙයක් ප්‍රති රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්න ශක්තිය ඕන අන්නේ ශක්තිය හම්බුනේ මෙන්න මෙහෙමලු කොහොමද විදුලි කැටීම් වැනි විදුලි විසර්ජන වලින් විදුලි කොටනකට එන ශක්තිය ගත්තලු ඊළඟට ගිනි කඳු පුපුරනකට එන ශක්තිය ලබා ගත්තලු ඊළඟට සූර්යාගෙන් හම්බුනාරු පාර ජම්බූල කිරණ අන්න ඕකිනු ශක්තිය ගත්තලු ඔන්න ඔය විදියට ශක්තිය අරගෙන ජීවය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික වැසි ජලයේ දිය වුණාලු දිය වෙලා කොහෙටද දැන් යන්නේ සාගරයට ගියාලු දැන් මේක හිතින්ම අවා ගන්න හරි ඔන්න දැන් හිතින්ම අවා ගන්න ආදී පෘථුවිය තිබ්බා වායු ගෝලය හැදුණා මේ වායු ගෝලයේ තියෙන වායුන් එකිනෙක ප්‍රතික්‍රියා කරා ජීවය හැදෙන්න ඕන අමුද්‍රව්‍ය ටික හැදුණා මේ අමුද්‍රව්‍ය ටික හැදෙන්න උදව් වුණා ශක්තිය විදිහට සූර්ය ශක්තිය විදුලිය කොටනකට ඇතිවන ශක්තිය ඒ වගේම ගිනි කඳු පුපුරනකට ඇතිවෙච්ච ශක්තිය ඔන්නෝයි ශක්ති ටික එකතු වෙලා අමුද්‍රව්‍ය ටික හැදුණා දැන් මේ ටික දිය වුණා මොකේද වැසි ජලය වැසි ජලයේ දිය දැන් වැසි ජලය එකතු වුණා කොහෙටද සාගරයට සාගරයට එකතු දැන් මේ වැසි ජලය සාගරයට එකතු වුණා හරිනේ හරි දැන් යනවා ඉදිරියට දැන් ඔන්න සාගරයට ඇවිල්ලා තියෙන්නේ මේක නිකන් සුප් එකක් වගේනේ සුප් එකක් වගේනේ ඇයි මෙයන් සුප් එකක් තියෙනවා කැරට් කෑලි තියෙනවා ගොජ්ජි කෑලි තියෙනවා එක එක කෑලි බෑලි තියෙනවා මස් කෑලි තියෙනවා පරිප්පු ඇට තියෙනවා නේද ඕන එක එක ඒවා තියෙනවා ආන් මේ වගේ අර අමුද්‍රව්‍ය මිශ්‍රණය දැන් මුහුදි තියෙනවා මේකට කියනවා ආදී සූපය කියලා මේ වචනේ තේරුම් ගන්න ඕන මේකට කියන්නේ ආදී සූපය ප්‍රයිමෝඩියල් සුප් එක කියලා කියනවා මේකට ආදී සූපය මම මුළු සාගරයේම දැන් සුප් එකක් වගේ ඒක ජීවය හදන්න ඕන අමුද්‍රව්‍ය ටික සාගරයේ තියෙනවා දැන් හරි අමුද්‍රව්‍ය ටික තියෙනවා හරි එනම් මුල් ජීවි සෛල හේවත් ප්‍රාග් සෛලයේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ආදී සූපයෙන් ඇති වූ බව විශ්වාස කෙරේ සඳහන් කෙරේ දැන් ඔන්න පුතේ අර සුප් එකේ තියෙනවා අමුද්‍රව්‍ය ටික ජීවය හදන්න ඔන්න ඉතාමත් ප්‍රාථමික බැක්ටීරියාවෙක් හැදෙනවා ඉස්සෙල්ලා ඔයා හිතන්න එපා මේ සාගරෙන් නැගිටලා එනවා නිකන් ඩයිනෝසිරස් කෙනෙක් එහෙම නැත්නම් මිනිස්සෙන් නැගිටලා එනවා හරි විශාල කොස් ගහක් නැගිටලා එනවා සාගරේ හරි එහෙම වුන්නේ නැහැ ඉතාම ප්‍රාථමික ජීවියෙක් හැදුනේ අර අර අමුද්‍රව්‍ය ටික එකතු වෙලා නිකන් ජීවියෙක් කියන්නත් බෑ නිකන් තනි සෛලයක් තියෙන බැක්ටීරියාවෙත් තමයි හැදුනේ හරි අපි උට කියනවා ප්‍රාග් සෛලයක් කියලා ප්‍රාග් කියලා කියන්නේ පුතේ ප්‍රාථමිකයි කියන අදහස වගේනේ එනහන ප්‍රාග් සෛලය හැදුනේ අයි ඒ කියන්නේ පළවෙනියට හැදිච්ච සෛලය ඒක බැක්ටීරියාවෙන් තමයි හැදුනේ එතකොට මෙයා දැන් ජීවියෙක් නම් පුතේ සොසනේ කරන්න බෑ සොසනේ කරන්න ඕන සොසනේ කරන්න ඔක්සිජන් වායුව ඕන ඔක්සිජන් වායුව ඕන හැබැයි මෙයාට ඔක්සිජන් තිබ්බේ නැහැ ඇයි තිබ්බේ නැත්තේ මතක් කරගන්න ඔයා ආදී පෘථුවියේ ඔක්සිජන් තිබ්බේ නැහැ ඔක්සිජන් තිබ්බේ නැහැ එහෙනම් මෙයා අපි කියනවා නිර්වායු ජීවියෙක් නිර්වායු කියන්නේ පුතේ සොසනේට ඔක්සිජන් පාවිච්චි කරන්නේ නැහැ සොසනේට ඔක්සිජන් පාවිච්චි කරන්නේ නැහැ ඒ වගේම මෙයා මේ ප්‍රභා සංශ්ලේෂී වෙන්න බෑනේ ප්‍රභා සංශ්ලේෂී වෙන්න බෑනේ හරි ප්‍රභා සංශ්ලේෂී වෙන්න බැරි නිසා මෙයා විෂම පෝෂී ජීවියෙක් විදියට හැඳින්නුවා. එනම් ඔන්න ඔන්න දැන් තේරුම් ගන්නවා. හරි ටිකෙන් ටික තේරුම් අරගෙන එනවා ඔයා. දැන් ඔන්න ප්‍රාග් සෛලයේ නිර්මාණය වෙනවා ආදී සූපෙන් නිර්මාණය වෙනවා. පුතේ දැන් මෙයා මේ නිර්මාණය වෙන ප්‍රාග් සෛලයට සොසනේ කරන්න ඔක්සිජන් නැහැ. ඒ නිසා අපි කියනවා මෙයා නිර්වායු ජීවියෙක් කියලා කියනවා. ඒ වගේම මෙයා විෂම පෝෂීයෙක් අනුන්ගෙන් යැපෙන කෙනෙක්. අනුන්ගෙන් කියලා කිව්වම දැන් ඔයාට හිතෙන්න පුළුවන් කාගෙන් යැපෙන්නේ සර් මුන් විතරයි ඉන්නේ කියලා. ඔව්. එතකොට මෙයා අජීවී දේවල් වලින් අජීවී කාබනික ද්‍රව්‍ය මොනා හරි අරගෙන එයාගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නා ජීවියෙක්. හරි? තනි සෛලයක්. හරි? තනි සෛලයක්. හරි? හරි. ඔන්න එහෙනම් ප්‍රාග් සෛලයේ නිර්මාණය වෙනවා. දැන් මේ ජෛව රසායනික පරිණාම වාදය කියන එක දැන් ඔය ආදී සූපය කියන එක કૃතිමව හැදුවානේ. මෙයා තමයි හැදුවේ. ස්ටැන්ලි මිලර් මෙයා. හරි? මේ ස්ටැන්ලි මිලර් මොකද කරේ? අර අර දැන් ඒ වාදයට අනුව කියවෙන ආදී සූපේ හැදුවා මේ නිකන් වීදුරු වාදනයක හැදුවා ඒ විදියටම හැදුවා ඊට පස්සේ ඒක ඇස්සේ අකුණු ගහනද වගේ අකුණු ගස්සවන්නේ පටන් ගත්තා ඒ වගේ විදුලිය යැව්වා යවනකොට එයා දැක්කලු චූටි බැක්ටීරියාවෙක් නිර්මාණය වෙනවා දැක්කලු ඒකෙන් තමයි කියන්නේ මේ වාදේ පිළිගන්න කියලා ජීවය ඇතිවීම මේ වාදේ පිළිගන්න කියලා කියන්නේ ඒක පැහැදිලිද ඔයාලට හරි එහෙනම් මෙයා පුතේ මොකද්ද කරේ ස්ටැන්ලි මිලර් ජෛව රසායනික පරිණාමයේ රසායනික පරිණාමයේ විද්‍යාගාරයක් තුල තහවුරු කරා. මේක මාර ලස්සන පරීක්ෂණයක් වෙන්න ඇතිනේ. ඇයි? ඇයි එහෙම කියන්නේ දැන්? ඔන්න දැන් පරීක්ෂණයක් මේ වාදනයක් අරගෙන වීදුරු වාදනයක් අරගෙන
ඒකට අර ආදී පෘථුවියේ තිබ්බ ද්‍රව්‍ය ටික දැම්මා වතුරට දැම්මා එතකොට ඒක නිකන් සුප් එකක් වගේ හදාගත්තා ඒක තමයි ආදී සාගරය හරි ඒකට නමක් දැම්මා ආදී සූපය කියලා ඊට පස්සේ ඕකේ ඇතුලේ විදුලි කොටවන්න පටන් ගත්තා අන්න විදුලි කොටවන්න පටන් ගත්තාම ටික කාලයක් යනකොට ඕකේ චූටි බැක්ටීරියාවෙක් නිර්මාණය වුණාලු හරි හැබැයි කරුමේ කියලා කියන්නේ මෙයා විතරයි මේ පරීක්ෂණය කරේ ඊට පස්සේ ලෝකෙ වෙන කවුරුත් එහෙම ලොකුවට මේ පරීක්ෂණය කරේ නැහැ ඒයි කියලා මම දන්නේ නැහැ දැන් පරීක්ෂණයක් නම් ඕන කෙනෙක් කරලා කීප දෙනෙක් කරලා ඒක ඇත්ත කියලා ඔප්පු කරන්න එපේ එහෙම වුන්නේ නැහැ මෙයා විතරක් මේ පරීක්ෂණය කරා මෙයා ඇතුළු තව කීප දෙනෙක් එකතු වෙලා කරා මෙයා තමයි ප්‍රධාන උනේ මේ ඉතින් බැක්ටීරියාවෙක් හදවුවා ඒකෙන් එයා කිව්වා ආ මේ විදිහට තමයි ඇති උනේ කියලා කිව්වා හැබැයි ලෝකෙ වෙන කවුරුත් මේ ගැන පරීක්ෂණ කරේ නැහැ ඒ නිසා මේකත් වාදයක් විදිහට තියෙනවා වාදයක් කියලා කියන්නේ ආය 100ට 100ක් පිළිගන්නේ නැහැ ඊර්සියක් පිළිගන්නේ හරි වාදයක් විදියට දෙනවා කවදා හරි දවසක කවුට කාට හරි කියන්න පුළුවන් ඔයාට උනත් පුළුවන් මේ පට්ටපල් වරුවක් නිස්ටැන්ලි මිලර් කියලා තියෙන කියලා කියන්න පුළුවන් හරි ඒක පරීක්ෂණාත්මක ඔප්පු කරන්න ඕන ඔප්පු කරන්න ඕන හරි ඉතින් දැනට අපි කියමු එහෙනම් ස්ටැන්ලි මිලර් විසින් ජෛව රසායනික පරිණාමය විද්‍යාගාරයක් තුල තහවුරු කරා රයිට් හරි එහෙනම් දැන් මම මෙතනින් ඉස්සරහට යනවා මං ඔන්න ඔන්න දැන් හරියා බැක්ටීරියාවෙක් හැදුනා එයා ඒක සයිඩ් එකේ එක සයිලයි දරුවෝ යාට තියෙන්නේ ඊට පස්සේ දැන් එයා ටිකින් ටික දැන් ඔන්න දැන් සාගරේ ඉන්න ආදී සූපේ ඉඳලා ඉවරලා එයාගෙන් නිර්මාණය වුණා ඒක සයිලික ඇල්ගාව කියලා ජීවි විශේෂයක් ඒ කියන්නේ එයාගෙන් විශේෂණේ වුණා ඒ කියන්නේ දැන් බැක්ටීරියාව කොටසක් දැන් මොන බැක්ටීරියාව ඉන්නව මාව ගන්න ඉතින් බැක්ටීරියාව සාගරේ ඉන්නවා ඒකෙන් සමහර බැක්ටීරියාව ඒක සයිලික ඇල්ගාව බවට පත් වුණා ආ පරිණාමය කියන්නේ ඒක අපි ඉදිරියේ සාකච්ඡා කරනවා හරි ඕන දැන් ඒක සයිලික ඇල්ගාව මුති ඇල්ගාව කියලා කියන්නේ ඔයාලට මතක ඇති එයා ප්‍රභා සංශ්ලේෂී ජීවි අන්න ලෝකෙට ඉස්සල්ලාම ඔක්සිජන් ලබා දෙන ජීවියා එනවා ඇල්ගාව ඇල්ගි විශාල වශයෙන් සාගරයේ ඇති වෙනවා ඇති වෙනකොට ඒගොල්ලන් ප්‍රභා සංශ්ලේෂණය කරනවානේ ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් නේ ඔක්සිජන් අන්න ඔක්සිජන් එනවා ලෝකෙට ඔක්සිජන් එනවා ලෝකෙට එහෙම නැත්නම් වායු ගෝලයට එනවා හරි එනා ඔක්සිජන් ලෝකෙට ගෙනෙලා දෙන්නේ මේ එක සයිලික ඇල්ගාව ඇල්ගාව අන්න දැන් ඔන්න ඔක්සිජන් තියෙනවා වායු ගෝලේ නියමයිනේ ඔක්සිජන් තියෙනවා වායු ගෝලේ ඊට පස්සේ දැන් ඔන්න මේ දෙන්නා ඉන්නවා කවුද බැක්ටීරියාව ඉන්නවා ඇල්ගාව ඉන්නවා මේ දෙන්නා ඉන්න ඊට පස්සේ දීර්ඝ කාලයක් ටිකෙන් ටික වෙන මේවා මේ හෙට අනිද්ද වෙන්නේ එහෙම නැත්නම් දවසින් දෙකකින් වෙන වැඩ නෙවෙයි හරි අවුරුදු මිලියන ගාණක් අවුරුදු දසදහස් ගාණක් ලක්ෂ ගාණක් මේ වැඩේ යනවා රයිට් ඔන්න අද බැක්ටීරියාව ඇති වෙලා හෙට ඇල්ගාව ඇති වෙන්නේ නැහැ හරි මේක අපිට හිතා ගන්න බැරි තරම් කාලයක් යනවා මේ වැඩ ටිකට හරි ඔන්න ඇල්ගාව ආවා ඔන්න දීර්ඝ කාලයක් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා මේ දෙගොල්ල ඔන්න බහුසෛලිකයෝ වෙනවා අපේ සාගරේ බහුසෛලිකෝ දැන්ට හිටියේ ඒකසෛලිකයෝ වෙන පුතේ ඒ කියන්නේ බැක්ටීරියාව ඒකසෛලිකේ ඒ වගේම ඇල්ගාව ඒකසෛලිකේ ඔන්න දැන් බහුසෛලික වෙනවා අපේ සාගරේ බහුසෛලික. හරි සෛල ගොඩක් තියෙන උන් එන. එතකොට බහුසෛලිකය තුල පුතේ ඇති වෙනවලු පටක අවයව පද්ධති ඕ ඇති වෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලාම එන බහුසෛලිකය තමයි නිඩාරියාව. නිඩාරියාව කියන ජීවි. නිඩාරියාව කියන අපුෂ්ඨ වංශි. හරි අපි සත්ව විවිධත්වයේ පාඩම ටිකෙන් එකට තියෙන 8 පන්ති හරි 9 මුල හරි නිඩාරියාව. නිඩාරියාව අපුෂ්ඨ වංශිකය. හරි අපුෂ්ඨ වංශිකයෝ අන්න අපුෂ්ඨ වංශිකයෝ ඇවිල්ලා ඉවරලා එයා ටිකක් සාගරේ ඉන්නවා සාගරේ ඉන්නවා එයාගෙන් ඇති වෙනවා පුතේ ඇනලිඩාව ඇනලිඩාව කියලා කියන්නේ ඔය ගැඩවිල්ල වගේ උ එහෙම නැත්නම් කවුද අපේ මේ නෙරේස් පණුව කියලා පණුවෙක් ඉන්නවා ආන්නේ කූඩැල්ල ඇනලිඩාවන්ට තමයි ආйти වෙන්නේ ඊළඟට ඇනලිඩාවන්ගෙන් එනවා ආත්‍රපෝඩා ක්‍රුමින් නැති වෙනවා ක්‍රුමින් නැති වෙනවා ආත්‍රපෝඩා දැන් ආත්‍රපෝඩාව කියලා කියන්නේ ක්‍රුමින් කියන්නේ මේ ගොඩබිමින් ඉන්න ක්‍රුමින් හරි දැන් ඉස්සර හිටියේ සාගර ඇතුලේ ඉන්න ක්‍රුමි විශේෂ තමයි ඇති උනේ හරි නේ හරි ඔන්න දැන් පිළිවෙල මතක තියෙන්න ඕන ඒකසෛලික බැක්ටීරියාව ඒකසෛලික ඇල්ගාව ඊළඟට නිඩාරියාව ඊළඟට ඇනලීඩාව ඊළඟට ආත්‍රපෝඩා දැන් පහයි පස් ගොල්ලයි හරි ඊළඟට මොකද උනේ ඊළඟට ඔන්න එනවා පළවෙනි පුෂ්ඨවංශිකයා කියලා කියන්නේ කවුද මාළුවා ඒ කියන්නේ ඇටකඩු තියෙන පළවෙනි කෂේරුවක් තියෙන පළවෙනිය හැදෙනවා ඒකත් ඔක්කොම සාගරේ වෙන්නේ හරි
මස්සයන් එනවා පුෂ්ඨවංශිකයෙක් විදියට මේ පෘථුවියට මස්සයන් නැති වෙනවා මස්සයන් නැති අන්න මාළුවෝ ඇති වෙනවා ඊට පස්සේ මාළුවෙක් එකෙක් දෙන්නෙක් කොන්න ගොඩබිම පැත්තට යනවා ආය වතුරට යනවා එහෙම එහෙම කට්ටියක් වෙනස් වෙලා අන්න උභයජීවීන් හැදෙන උභයජීවීන් හැදෙන කෙම්බෝ මැඩියෝ සැලමැන්දරාව වගේ උභයජීවීන් නිර්මාණය වෙන උභයජීවීන් නිර්මාණය වෙන ඔන්න උභයජීවීන් දිහයි ගොඩයි දෙකේම ටික ටික ඉඳලා ඉවරලා කෙලින්ම ගොඩබිමට නියමට අනුවර්තනය වෙනවා කට්ටියක් ඒගොල්ලන් තමයි උරගයෝ උරගයෝ ඇති වෙන අන්න උරගයෝ ඇති වෙනවා ඔන්න උරගයන්ගෙන් වෙනස් වෙලා කට්ටිය කට්ටිය පියාඹන්න යන ඒගොල්ලන් තමයි පක්ෂි පක්ෂි තව කට්ටියක් වෙනස් වෙලා කිරිබී වැඩෙන සත්තු හේවත් ශීරපායින් බවට පත් වෙනවා අන්න එතනදි තමයි අපිව ඇති වෙන්නේ හරි කියන්නේ අපි ශීරපායිනේ ශීරපායි කාණ්ඩය ඇති වෙන්නේ එතන හරි ප්‍රයිම මතක් කරනවා මම මුලින් ඉඳලා ආදී සූපය හැදුනා ඒකසෛලික බැක්ටීරියාව හැදුනා ඒකසෛලික ඇල්ගාව ඇති වුණා අන්න නිඩාරියාව ඇති වෙනවා අන්න ඇන්ලිඩාව ඇති වෙනවා අන්න ආත්‍රපෝඩා ඇති වෙනවා ඊළඟට ආත්‍රපෝඩාගෙන් පස්සේ කුෂ්ඨවංශිකයෝ එනවා ඒ කියන්නේ මස්සයන් එනවා මස්සයන්ගෙන් උභය ජීවීන් නැති වෙනවා උභය ජීවීන්ගෙන් උරගයින් නැති වෙනවා උරගයින්ගෙන් පක්ෂීන් සහ ශීරපායින් ඇති වෙනවා ඔන්න වැඩි ඔන්න ඔහොම තමයි කොහොමද මේ නිර්මාණය වෙන්නේ ජීවය ඔන්න ඔය විදිහට තමයි ජීවය නිර්මාණය වෙන්නේ ජීවේ නිර්මාණය වෙන්නේ. මම ඔන්න තේරුම් ගන්න ඕන. අහයි ඔය පිළිවෙල. අහයි පිළිවෙල. හරි ලස්සනට මතක තියාගන්න මේ පිළිවෙල. ලස්සනට මතක තියාගන්න. එතකොට මේ සාගරේ තමයි ඔක්කොම වැඩ ටික උනේ. සාගරේ තමයි ඔක්කොම වැඩ කිනි ටික උනේ. හරි. එහෙනම් ඔන්න ඔය පිළිවෙල. ලස්සනට පිළිවෙල මතක තියාගන්න ඕන. බැක්ටීරියා, ඇල්ගී. හරි. බැක්ටීරියාව ඉන්නවා. ඊළඟට ඇල්ගාව ඉන්නවා. ඊළඟට නිඩාරියාව. හරි. නිඩාරියාව කියන්නේ බහුසෛලික ජීවි කොටාසිය පටන් ගන්න එතනින්. ඊළඟට ඇනලීඩාව. ඊළඟට ආත්‍රපෝඩාව. හරි. මස්සෙන් හරි උභය ජීවීන් උරගයින් ශීරපායින් සහ පක්ෂි ඇතිවෙන ඕන සම්භවයේ වෙච්ච විදිය තමයි ඇති උනේ මේකට කියනවා ජෛව රසායනික පරිණාම වාදය කියලා ඊළඟට දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපිට මොකද උනේ අපි කොහොමද ආවේ කියන එක මානවයාගේ සම්භවය අපි මානවයාගේ සම්භවය මීට වසර මිලියන 12කට අපිට මේ එච්චර වයසක් නැහැ අපේ පෘථුවේ ජීවය ඇතිවීමත් එක්ක අපිට මේ පොඩි වයසක් තියෙනවා හරි මේ බලන්නකෝ මීට වසර මිලියන 12කට පමණ පෙර සිදු වූ බව තහවුරු කරගෙන ඇත ඒ කියන්නේ අපි පරිණාමය වෙන්න පටන් ගත්තේ يعني මේ මිනිස්සයා කියන විශේෂය ඇති වෙන්න පටන් ගත්තේ අවුරුදු මිලියන 12කට ඉස්සර 12කට ඉස්සර නූතන මානවයාගේ කියන්නේ පුතේ හෝමෝ සේපියන් සේපියන්ස් හරි අපි අයිතු වෙන හෝමෝ සේපියන් සේපියන්ස් කියන ගණයට එයා තමයි නූතන මානවයා එහෙනම් නූතන මානවයාගේ ආරම්භය වසර මිලියන 50කට වසර මිලියන 50යි අපේ නූතන මානවයාගේ ආරම්භය නූතන මානවයාගේ ආරම්භය වසර මිලියන 50කට තමයි දිව යන්නේ වසර මිලියන 50කට තමයි යන්නේ හරි හරි එතකොට මතක තියාගන්න මානවයා සම්භවයේ වෙන්න පටන් ගන්නේ අවුරුදු මිලියන 12කට ඉස්සෙල්ලා. නූතන මානවයා, ඒ කියන්නේ හෝමෝ සේපියන් සේපියන්ස් වසර මිලියන 5කට වසර මිලියන 5කට පමණ පෙර තමයි අපිව ඇති වෙන්න පටන් ගන්නෙ. අපිව ඇති වෙන්න පටන් ගන්න. එතෙන් ඉඳන් තමයි අපි වෙනම එක යන්නේ. ඒත් මේක වැඩිපුර තේරෙන්නේ නැහැ. අපි පරණාමයේ කොටසින් මේක ලස්සනට සාකච්ඡා කරමු. හරි. දැන් අපි කතා කරේ සත්තු ගැනනේ. ඉතින් මේ ලෝකේ ශාකත් තියෙනවනේ ජීවීන් විදියට. දැන් ශාකත් පරිණාමය වුණා. ශාක පරිණාමය උනේ මතකද අර දෙවිනියට ඇති වුණා කිව්වේ ඇල්ගාව. අන්නේ ඇල්ගාව වෙනස් වෙලා තමයි ශාක ලෝකේ ඇති වුනේ. හරි. මුලින්ම පරිණාමිකව නොදියුණු ශාක. ඊට පස්සේ ඒ කියන්නේ එච්චර දියුණු නැති පාසි වර්ග ඒ වගේ තමයි පාසි වර්ග වගේ තමයි හැදුනේ. ඊට පස්සේ අපුෂ්ප ශාක මල් පිපෙන්නේ නැති ඒවා ආවා. ඊට පස්සේ සපුෂ්ප ශාක මල් පිපෙන ශාක ආවා. හරි. එහෙනම් ඔය විදියට ඒ කියන්නේ අර අපේ මේ ආදී සූපේ තිබ්බ ඇල්ගාව ඇති වුණානේ. ඇල්ගාවන්ගෙන් තමයි ශාක ලෝකේ. පරිණාමිකව නොදියුණු ශාක එනවා. ඊළඟට අපුෂ්ප ශාක එනවා. ඊළඟට සපුෂ්ප ශාක එනවා. හරි. ඔන්න ඔය විදියට තමයි පුතේ ශාක ලෝකය නිර්මාණය වෙන්නේ. ශාක ලෝකය නිර්මාණය වෙන්නේ. පැහැදිලිද දරුවන්ට? හරි. මෙන්න තියෙනවා අපිට දැන් මේ ගහක් විදියට ඇන්දොත් එහෙම ජීවයේ සම්භවය දැන් මෙන්න ඉන්නවා අපේ සීයාරි ආච්චියාරි බැක්ටීරියාව ඉස්සල්ලාම ඇති වුණේ බැක්ටීරියා
එතකොට බලන්න දැන් මේ මේ මේක තමයි ජීවය සම්භවය වෙලා තියෙන විදිය පෙන්වන්න තියෙන නියම එක. හරි. දැන් මේකේ මේ එක අත් අද්දිගේ ගියොත් මේ පැත්තේදී ගියොත් එහෙම මේ ඉස්සල්ලාම මේ බැක්ටීරියාව වෙනස් වෙලා ඇල්ගාව ඇති වෙලා ඇල්ගාවන්ගේ මේ වගේ ශාක ඇති වෙලා හරි ශාක ලෝකයේ අද ඉන්න තත්ත්වයට මේ විදිහට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ බැක්ටීරියාව එක එක අතු වෙල ගිහිල්ලා එකේ කතු වෙල ගිහිල්ලා ඉවරලා මස්සෙයින් උරගෙයින් උබේ ජීවීන් ඔය සියල්ලමනේ කෘමීන් ඔය ඔක්කොම ඇති වෙලා මෙන්න අන්තිමට මිනිසත් ඇති වෙලා තියෙනවා. හරි. දැන් මේක අහ තාම ඉවර නෑ හරිද? කියන්නේ දැන් මේ මිනිස්සුන්ගෙන් තව සත්තු කොට්ටාසයක් ඇති වෙන්න පුළුවන් ඉදිරි. එටානිද නෙමෙයි තව අවුරුදු මිලියන ගානක්. මේ බත් කූරංගෙන් තව ඇති වෙන්න පුළුවන් මේ කුරුල්ලන්ගෙන් තව ඇති වෙන්න පුළුවන්. මේක හිටපු සමහර කට්ටිය දැන් නෑ. ඒ කියන්නේ ඩයිනෝසිරස්ලා වගේ කට්ටිය මේ ලෝකෙම අයින් වෙලා ගිහින්. අයින් වෙලා හරි හරි එහෙනම් මෙන්න බලන්න මේ ජීවීන්ගේ සම්භවය එක් කාලවක එක් එක් කාලවලදී විවිධ වෙනස්කම් අනුව සිදු වී ඇත එක් එක් කාලවලදී එක් එක් විදියට වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා ඒ ඒ පරිසරයට ඕන විදියට වෙනස් වෙනවා හරි එහෙනම් දැන් ඔන්න දැන් ඕගලන්ගේ ඔළුවේ වැඩ කරන අවුල් ගොඩක් කොහොමද සර් ඩයිනෝසිරස් ලගින් අපි ඇති වෙන්නේ එහෙම නැත්නම් මේ පුංචි බැක්ටීරියාවකින් කොහොමද මිනිස්සයා ඇති වෙන්නේ එහෙම නැත්නම් මේ බැක්ටීරියාව කොහොමද ගස් හදන්නේ? ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා. ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා. හරි. ඒතර දැන් සමහර ළමයි අහනවා ඔය ක්ලාස් වලදී අහනවා. සර් දැන් බැක්ටීරියාවකින් ගහක් හැදුනා නම් බැක්ටීරියාව ඉන්න බෑනේ කියලාත් අහනවා. ඒක නොදන්න කමට අහන්නේ. දැන් ඒ ළමයා දාන තර්කේ හරියා. ඔන්න ළමයි අහනවා කියලා හිතන්න. ඕගලන්ගේ ඉතින් මේවා ඇති වෙන්නේ නැහැ. දැන් මේ බැක්ටීරියාවකින් නම් මේ මාළුවා ඇති උනේ අපි එහෙමනේ කියන්නේ බැක්ටීරියාවෙන් තමයි මාළු ඇති උනේ කියන්නේ හරි හරි ඒතර ඒ ළමයා අහනවා සර් දැන් කොහේ මේ බැක්ටීරියාව ඉන්න බෑනේ බැක්ටීරියාව ඉන්න බෑ එහෙම නැත්නම් වෙන තැනකින් අල්ලගන්නකො මාළුන්ගෙන් තමයි ගෙම්බෝ ඇති උනේ ඒතර කොහොමද මාළු ඉන්නේ කියලා අහනවා මාළු ඉන්න බෑනේ ඔක වෙන්නේ මෙහෙමනේ පුතේ ඒගොල්ලන්ගෙන් කොටසක් තමයි මේ පරිණාමය වෙවි යන්නේ ඒ කියන්නේ දැන් බැක්ටීරියාව අපිට ගණන් කරන්න බැරි ගාණක් හැදෙනවා ඒකින් කොටසක් ඇල්ගාව බවට පත් වෙනවා අරනේ ඒකෙන් කොටසක් කවුද වෙන වෙන සත්ව කාණ්ඩයක් බවට පත් වෙනවා මුල් ජීවි කාණ්ඩේ එහෙමම ඉන්නවා දැන් උදාහරණයක් විදියට ගන්නකො අපි වානරයෝ ගන්නකො chimpanzees ගන්නකො දැන් chimpanzees සහ අපි කියන්නේ අතු දෙක යන දෙන්නේ හැබැයි මුල් කාලේ අපි දෙන්නම එක එක අත් හිටියේ ඊට පස්සේ අපි දෙන්න බෙදුනා බෙදිලි වෙරලා අපි වෙනම් පාරක යනවා පරිණාමය වෙවි chimpanzees අය වෙනම් පාරක යනවා වෙනම් පාරක යනවා අපි 얘 ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ. තව ඉස්සරහට තේරෙයි. හරි. එහෙනම් පරිණාමය evolution කියලා කියන්නේ ඔකට තමයි. පරිණාමය කියලා කියන්නේ ඔක. මොකද්ද පරිණාමය කියලා කියන්නේ? ජීවි පරිණාමය කියන්නේ මෙන්න මේකට. ආරම්භක සරල ජීවීන්ගේ සිට ආරම්භක සරල ජීවීන්ගේ ඉඳලා වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමික විකාශනය. ඒ කියන්නේ මේ වෙනස් වීම සරල භවයේ ඉඳලා අද තියෙන සංකීර්ණ බව දක්වා සිද්ධ වෙච්ච වෙනස්කමට නමක් යෝජනා කරනවා ඒ තමයි පරිණාමය ඒ තමයි පරිණාමය හරිනේ ආරම්භකයා ඉතාම සරලයි බැක්ටීරියාවා මේ බැක්ටීරියාවෙන් අද ඉන්න මේ විශේෂ සංකීර්ණ ජීවි ලෝකේ නිර්මාණය වුණා කියලා කියනවා හරි හැබැයි මේක උනේ දවසකින් දෙකකින් නෙමෙයි ක්‍රමක්‍රමයෙන් ඒක තමයි මේ කියන්නේ ක්‍රමික විකාශනය කියලා ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා අද ඉන්න தത്വයටපත් වෙනවා අද ඉන්න ජීවි ලෝකේ නිර්මාණය වෙනවා මේ තමයි පරිණාමය මේ තමයි පරිණාමය පරිණාමය ගැන අවුරුද්දෙන් දෙකකින් හිතන්න එපා පරිණාමය ගැන හිතනකොට අවුරුදු මිලියන ගාණක් ඈතට දාලා හිතන්න අවුරුදු ලක්ෂ ගාණක් ඈතට දාලා හිතන්න එතකොට තමයි මේ පොඩ්ඩක් වැටහෙන්නේ මෙන්න බලන්න පරිසරයේ අඛණ්ඩව සිදුවෙන වෙනස් වීම වලට අනුරූපව ජීවි දේහය තුල ක්‍රමිකව ඇතිවන වෙනස් වීම නිසා එම පරිසරය තුල ජීවීන්ගේ පැවැත්ම තහවුරු වේ. මේ බලන්න පෘථුවිය මත බිහි වූ මුල්ම ජීවීන් මෙලෙස කාලයක් සමග වෙනස් වී සංකීර්ණ ජීවීන් බවට පත් විය ඇත. දැන් අපි වෙන වෙන ජීවීන් ඇති වෙන්නේ පරිසරයට අනුව. දැන් හොඳ උදාහරණේ කොවිඩ් වලින් ගමුකෝ. ඔන්න ඔයා හිතන්න මෙහෙම. දැන් සමහර වෙලාවට අපි හිතමු දැන් අපි හොයාගත්තේ නැහැ. මොකද්ද මේ එන්නතක් හොයාගත්තේ නැහැ මොනවා බෙහෙතක් මොනවා නැහැ. එතකොට මොකද වෙන්නේ මේකෙන් පෘථුවියේ ඉන්න සියලුම මිනිස්සු මැරලා යනවද නැහැ මැරෙන්නේ නැහැ මැරෙන්නේ මොකක්ද ගන්නවද වෙන්නේ ටිකක් මැරලා යනවා ටිකක් ඉතුරු වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය වැඩි
ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් එන ඊළඟ පරම්පරාවල ප්‍රතිශක්තිය වැඩි. එතකොට ඒගොල්ලන් මේ පරිසරයට ඕන විදිහට පරිසරයට උචිත විදිහට හැඩ ගැහිලා හොඳ ප්‍රතිශක්තියක් දරාගෙන ඉන්නවා. ඊට පස්සේ කොවිඩ් නෙමෙයි මොකක් ආවා කොවිඩ් ආවට ඒගොල්ලන්ට ගාණක්වත් නැහැ. හරි ගාණක්වත් නැහැ. හරි. ඒගොල්ලන්ගේ කාලයත් එක්ක ප්‍රතිශක්තියක් හැදෙනවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. හරි. ඉතින් එහෙම නැතුම් සමහර වෙලාවට දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙනම් ඔයා හිතන්නේ එකපාරම එනවා ගෝලීය උණුසුම පෘථිවි උෂ්ණත්වය වැඩි වෙනවා. ඔයා හිතන්නකෝ එහෙනම් මෙන්න පුළුවන් පෘථිවි උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඒක දරා ගන්න පුළුවන් ජීවි කොටාසයක් ඉතිරි වෙලා ඒගොල්ලන් දැන් ඉන්න ජීවීන්ට වැඩිය ටිකක් වෙනස් වෙනවා. පරිසරයට අනුව. සමහර වෙලාවට ලොකු තොප්පියක් වගේ එකක් එයි මන් දන්නේ නැහැ මොකක්ද කියලා. හරි. අත් දෙක දික් වෙයි එහෙම නැත්නම් කන් දෙක කොට වෙයි නහය දික් වෙයි මොකක් හරි වෙයි. හරි. ඒ කියන්නේ අනිවාර්යයි ඒක හරි දැන් ඔයා හිතනවා නම් තව අවුරුදු 100කින් මේ දකින්න මිනිස්සු මේ විදිහටම දකින්න පුළුවන් කියලා බෑ ඒක බොරුවක් එහෙම වෙන්න බෑ එහෙම වෙන්න බෑ හරි තව අවුරුදු 17 2000ක් යනකොට මිනිස්සයා කියන සතා ටිකක් වෙනස් වෙන්න වෙනස් වෙන්න මිනිස්සෙකින් වෙන එකෙක් ඇති වෙන්නත් පුළුවන් වෙන විශේෂයක් මිනිස්සෙකින් වෙන විශේෂයක් ඇති වෙන්න ඕන මීට අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා වානරයන්ගෙන් අපි ඇති වුණා වගේ අපෙන් වෙන සතෙක් ඇති වෙන්න පුළුවන් ඊළඟට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආ රයිට් හරි එහෙනම් මේ ක්‍රමානුකූලව ජීවීන් වෙනස් වෙලා අද ඉන්න සංකීර්ණ ජීවීන් නැතුණා කවුරු හරි කිව්වොත් කොහොමකට සාක්ෂි කොහොමද ඔයා කියන්නේ බැක්ටීරියාවන්ගෙන් ඇති වුණා කියලා ජීවි කොහොමද ඔයා කියන්නේ චිම්පන්සින්ගෙන් ඇති වුණා කියලා මිනිස්සු කොහොමද ඔයා කියන්නේ උරගයින්ගෙන් පක්ෂීන් සහ ශීරපායින් ඇති වුණා කියලා ඔන්න ඔයාට දෙන්න තියෙන පිළිතුරු තුනක් තමයි මේ තියෙන්නේ මොකද්ද මේ කියන්නේ ජීවි පරිණාමයේදී සලකා බලන ලබන සාක්ෂි ජීවියක් ඒ කියන්නේ ජීවීන් පරිණාමය වුණා කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂි සාක්ෂි තුනක් තියෙනවා තුනක් තියෙනවා මේ බලන්න මේ සාක්ෂි තුන භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි මේක අදහස් මොකක්ද දන්නවද මේ පරිසරයේ එක එක තැන්වල මේ සත්තු ඉන්න විදිය අනුව දැන් උදාහරණයක් විදිහට ලංකාවේ සිංහයෝ නැහැනේ සිංහයෝ ඉන්න රටවල් තියෙන. ඒ අනුව පරීක්ෂණ කරගෙන යනකොට ඒගොල්ලන් පරිණාමය වෙලා තියෙන විදිය හොයාගන්න පුළුවන්. අන්න අපි කියනවා භූගෝලීය සත්ව ව්‍යාප්තිය අනුව. හරි. ඊළඟ සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවේ. ඒ කියන්නේ අපි බලන ව්‍යුහ. ඒ කියන්නේ දැන් හොඳ උදාහරණයක් දෙන්නද ඔයාලට? දැන් කුරුල්ලෙක්ගේ හෘදේ හෘදේ ව්‍යුහය දන්නවනේ. කුරුල්ලෙක්ගේ හෘදේ පුතේ කුටීර කීයක් තියෙනවද? හතරක් තියෙනවා. හතරක් තියෙනවා. අපේ හෘදේ කුටීර හතරක් තියෙනවා. අන්න ව්‍යුහ ගැලපෙනවනේ. අන්න ව්‍යුහ ගැලපෙනවනේ. ඇත්තටම ශීරපායින් ඉන්නේ කුරුල්ලන්ට තමයි නෑකම් කියන්නේ. පක්ෂීන්ට නෑකම් කියන්නේ. පක්ෂීන්ගෙන් තමයි ශීරපායි එනවා කියලා කියන්නේ. හරි? මතක තියාගන්න. ඒ අපි නෑකම් කියනවා. ඒ නෑ හොඳ 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 උදාහරණයක් තමයි අපිට තියෙන හෘදේමයි ඒගොල්ලන්ටත් තියෙන. වෙනස්කම් තියෙනවා. කුටීර හතරයි. කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි. ඒගොල්ලන්ටත් එහෙමයි. හරි? ඒගොල්ලන්ගේ කුරුල්ලෙක්ගේ හදවතක් ගත්තොත් එහෙම කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි. අපේ වගේම තමයි. අන්න ව්‍යුහ විද්‍යාත්මක සාක්ෂි. ව්‍යුහ විද්‍යාත්මක සාක්ෂි. තව සාක්ෂියක් කියන්නේ මම. මේ පක්ෂීන් සහ අපි අතර තියෙන. පුතේ පක්ෂීන් කියන්නේ අචලතාපි ඉන්නේ. අචලතාපි. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වයට අනුව දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. වෙනස් කරගන්නේ නැහැ. අපිත් එහෙමනේ. දැන් පරිසරයේ අම්බානක හීතල දවසක අපේ ඇඟත් හීතල වෙලා යනවා. ඒ හීතල වෙලා කියන්නේ අපේ අභ්‍යන්තර උෂ්ණත්වයේ සෙල්සියස් 34ට වැඩිය අඩු වෙනවද? නැහනේ. පරිසරයේ උෂ්ණත්වයේ සෙල්සියස් 60යි නම් අපේ උෂ්ණත්වය සෙල්සියස් 60 කරනවද? නැහනේ. පරිසරයේ මොන උෂ්ණත්වයක් තිබ්බත් අපේ 37යි. 37. වැදිරිනේ. අන්න බලන්න ඒක පක්ෂීන්ටත් තියෙනවා. අන්න බලන්න අපි දෙකෝලන් අතර තියෙනවා නේ පොඩි සම්බන්ධයක් තියෙනවා නේ. අන්න බලන්න සාක්ෂි. අන්න සාක්ෂි. ඊළඟ එක තමයි නියමම සාක්ෂි ගන්න පුළුවන් හොඳම එක. මේ පොසිල අධ්‍යයනයෙන් අපිට පුළුවන් සාක්ෂි ලබා ගන්න මේ පරිණාමය සම්බන්ධව පොසිල ගැන මම ඉදිරියට කතා කරනවා හරි රයිට් දැන් මම කියවනේ මම කියලා දෙනවා කියලා පොසිලයක් කියන්නේ මොකක්ද කියලා පොසිලයක් කියන්නේ මේ භූමියට සම්බන්ධ දෙයක් පොසිලයක් කියලා කියන්නේ භූමියට සම්බන්ධ දෙයක් හරි මේ බලන්නකෝ යම් ආකාරයකට සංරක්ෂණය වුණු තරලකුත් ආරක්ෂා වෙච්ච ජීවියෙකු හෝ ජීවියෙකුගේ දේහ කොටසක් ආරක්ෂා වෙච්ච ජීවියෙක්ව සම්පූර්ණ ජීවියම ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවියෙක්ගේ කොටසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සලකුණක් එක්ක පා සලකුණක් කකුලේ සලකුණක්. එහෙම නැත්නම් කවච තියෙන කට්ටියගේ කවචවල සලකුණක්. අන්න අපිට කියන්න පුළුවන් පොසිලයක් කියලා.
කියන්නේ යම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච ජීවියෙක් හෝ ජීවියෙක්ගේ කොටසක් හෝ ඔවුන්ගේ සලකුණක් හෝ සලකුණක් කියලා කියන්නේ පා සලකුණක් එහෙම නැත්නම් කවචවල සලකුණක් හරි ඔන්න ඕකකට කියනවා පුතේ අපි පොසිලයක් කියලා පොසිලයක් කියලා හැබැයි ඒ පොසිලයකට මෙන්න මේ 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 කැලිබරි සෙට් එකෙන් එකක් එන්න පුළුවන් එක්ක සම්පූර්ණ ජීවියාම අපිට භූමියෙන් හොයා ගන්න පුළුවන් සම්පූර්ණ ජීවියාම එහෙම නැත්නම් ජීවියෙක්ගේ කොටසක් අපිට හොයා ගන්න පුළුවන් ඇට කටු කැලි දෙක තුනක් හොයා ගන්න පුළුවන් නේද එහෙම නැත්නම් සම්පූර්ණ ඇට සැකිල්ලම හොයා ගන්න පුළුවන් හිතන්නකෝ එහෙම නැත්නම් උන් උන්ගේ සලකුණු කකුලත් දැන් අලිය මැමත් කෙනෙක් හිටියා කියනකොට මැමත්ගේ පාසලත්න එහෙම නැත්නම් බෙල්ලෙක් හිටියා කියනකොට බෙල්ලෙක්ගේ සලකුණ හරි ආ මේ මෙතන මේ මාළුවෙක් නේ මේ මාළුවාගේ සලකුණ මේ විදිහට කියන මේකට අපි කියනවා පොසිලයක් කියලා පොසිලයක් right හරි එහෙනම් ලියන්න හොඳයි එහෙනම් ඔන්න පොසිලයක් කියන එක තේරුම් ගත්තා හරි පොසිලයක් කියන එක තේරුම් ගත්තා යම් ආකාරයකට සංරක්ෂණය වෙලා තියෙනවා ඒ සංරක්ෂණය වෙන්න පුළුවන් සම්පූර්ණ ජීවියාම වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජීවියාගේ කොටසක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් යාගේ සලකුණක් වෙන්න හරි එහෙම සංරක්ෂණය වුණාම අපි කියන එකට පොසිලයක් කියනවා ආරක්ෂා වෙලා තියෙනවා හරි දැන් මේ බලන්න සමහර පොසිල තියෙන විදිහ ගැන පොඩ්ඩක් කතා කරමු එබඳු පොසිල පාෂාණ තුල තියෙන්න පුළුවන් අයිස් තුල තියෙන්න පුළුවන් ෆීට් නිදි ෆීට් කියලා කියන්නේ දැන් දැන් ෆීට් නිදියක් කියලා කියන්නේ ඔයා හිතන්නකෝ මෙහෙම ගොඩාක් දිරාපත් එක එක දන ගොඩාක් ශාක ටිකක් දිරාපත් වෙලා අර කළු පාට නිකන් පොහොරක් වගේ හැදෙන අවස්ථාවක් මතක් කරගන්නකෝ ආන් ඒ වගේ තනක් අපිට ෆීට් නිදියක් කියලා කියන්න පුළුවන් හරි එහෙනම් ෆීට් නිදියක් තුල ගිනි කඳු අලු තුල හරි ගිනි කඳක් පුපුරනකොට විශාල අලු යනවනේ උටේ අලු වලින් වැහිලා සමහර පොසිල හැදෙන්න පුළුවන් හරි මඩ තුලත් පොසිල ගොඩක් නිර්මාණය වෙන්න පුළුවන් හරි හරි තවත් තියෙනවා මේ තියෙන්නේ මෙහෙම වෙන්නත් පුළුවන් සත්ත්වයේ සැකිල්ලක් දතක් හෝ කවචයක් වැනි තද කොටසක් පොසිලයක් විදිහට අපිට දැකගැනීමේ අවස්ථා තියෙනවා මේ බලන්න ඒ කියන්නේ මෙහිදී මුල්ලස්තිය ඇති කොටස දිราපත් වී එම සවිවර කොටස තුලට රොන් මඩ එකතු වේ ඔයා හිතන්න මෙන්න මේ වගේ නිකන් කාගේ හරි කවචයක් මේ ගොළු බෙල්ලෙක්ගේ හරි කාගේ හරි කවචයක් ගැන හිතන්න ඕකේ දැන් මේ හිලක් තියෙනවනේ සිදුර තියෙනවනේ ඕකේ අස්සට යනවා මඩේ රොන් මඩ එකතු වෙන රොන් මඩ වගේ ඒවා එකතු වෙන හරි මඩ එකතු වෙන පසු අධික පීඩනයට ලක් වී අස්තිමේ පාෂාණයක් නිර්මාණය වේ ඒතර මේක දැන් පොළොවේ අස්තෙනේ තියෙන්නේ මේක මත අධික පීඩනයක් ලක් වෙන පීඩනයකට ලක් එතකොට මේක අස්තිමේ පාෂාණයක් කියලා අපි හඳුන්වනවා අස්ති වලින් හැදිච්ච ගලක් වගේ එකක් හරි එම පාෂාණය පොසිලයක් විදියට අපි හඳුන්වනවා අද තේරුම් ගන්න ඔන්න කවචයක් තියෙනවා ගොළු බෙලි කට්ටක් තියෙනවා හරි ගොළු බෙලි කට්ට අස්සට රොන් මඩ හරි මොනා හරි මඩ යනවා මඩ හොදවට පිරෙනවා ඊට පස්සේ දැන් ඔය පොළවේ ඔක ගැඹුරෙනේ තියෙන්නේ ඕක මත අධික උෂ්ණත්වය අධික පීඩනයට ලක් වෙනවා ඔය ගොළු බෙලි කට්ට මත එහෙම නැත්නම් ඔකට පස් වැටෙනවා එම් වෙලා අධික උෂ්ණත්ව පීඩනයට ලක් වෙනවා කාලයක් යනකොට මොකද්ද වෙන්නේ මේක අස්තිමේ පාෂාණයක් බවට පත් වෙනවා ඉතින් ඒක පොසිලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි පොසිලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. තව තියෙන. මේ තියෙන. මියගිය ඇතන් සතුන් මඩ තුල තැන්පත් වේ. ඔයා හිතන්න ඕන හුණෙක් ගැන හිතන්න. ආ නෑ මේ කැස් බෑවා ගැන හිතන්න. කැස් බෑවික් හරි. ඔන්න ඕක යනකොට මඩ තියෙන තැනකින් යනකොට මොකද්ද මේ මඩ තියෙන තැනකින් හරි කොහේ හරි යනකොට ඔන්න ඕක මැරුණා. ඊට පස්සේ උතන්ට එන මඩ ගොඩක් ඇවිල්ලා වැටුණා. කොහමරි මේ හිතන්න මඩ ගොඩක් ඇවිල්ලා තැන්පත් වුණා. හරි. ඊට පස්සේ තු මූ මෙහෙම ඉන්නේ නැහැ නේ මේක අදිරාපත් වෙනනේ ඕක අදිරාපත් වෙලා මොකද්ද වෙන්නේ සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා යනවා හැබැයි අර ඌගේ තිබ්බ සලකුණ ඒ කියන්නේ අර මැටි වල එයාගේ තිබ්බ සලකුණ එහෙමම තීතිරි වෙනවා මේ බලන්නකො පත්‍රයක සලකුණක් නේ පත්‍රයක සලකුණක් තියෙනවා මේවත් මේ බලන්න තව සතෙක්ගේ සලකුණක් තතා නැහැ තතාගේ ඇටකටුවක් නැහැ ඒවත් ඔක්කොම දිරලා ගිහිල්ලා සමහර වෙලාවට ඇටකටු තියෙන්න පුළුවන් මේ මැද රූපේ වගේ සමහර වෙලාවට මේ රූපේ බලන්න මේ කැස් බෑවෙක් වගේ ඉන්නේ. උගිරේ තියෙන සලකුණ විතර. සලකුණ විතර. හරි. ඒක නේ ඒ සත්‍යයාගේ හැඩයට සමාන පොසිලයක් ඇලේ. හැඩයට සමාන පොසිලයක් ඇලේ. අනිත් එක පුතේ දැන් මේ පොසිල අපි අධ්‍යයනය කරනකොට ඔයා දැකලා ඇති ඔය ටීවී එකේ හැම පෙන්නනවා මේක නිකන් මේ උදැල්ලක් අරගෙන හාරන්නේ නැහැ. අපි හිතමු දැන් ඔන්න කොහේ හරි පොසිල තියෙනවා කියලා දැනගන්න හම්බ වෙනවා. ආ මෙතන පොසිල ඇති කියලා හිතනවා. කොහොමද හාරන්නේ? උදැල්ලක් අරගෙන හාරන හලවංග කරගෙන හාරගෙන හාරගෙන නෑ නෑ එහෙම කරන්නේ නෑ සමහර වෙලාවට මේක කරන්නේ මෙහෙමයි ඉස්සලා තන වෙන් කරගන්නවා සීමා කරගන්න අපි හිතමු මීටරේ විතර කැලලක් වෙන් කරගත්ත කියලා
ඊට පස්සේ පින්සලක් වගේ එකක් අරගෙන හරි හෙමින් හෙමින් පොස්සක් වගේ එකක් අරන් පොස්සක් වගේ ලොකු එකක් ගන්න නැහැ පොඩි පින්සලක් වගේ එකක් අරගෙන හෙමින් 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 අයින් කර කර තමයි කරන්නේ සමහර විට පොඩි කෑල්ලක් මේ පොසිලයක් හොයාගන්න අවුරුදු ගාණක් ගත වෙනවා ඇයි ඉතින් ඔයා හිතන්නකෝ අර වගේ පොඩි පින්සලකින් මෙහෙම මෙහෙම පොඩ පොඩ පස්ස අයින් කරන්න කොච්චර කාලයක් ගත වෙනවා එහෙම තමයි මේ පොසිල අධ්‍යයනය කරන කට්ටිය කරන්නේ නැතුම් ඔයා ඔයාට තේරෙන්න ඕනේ දැන් මේක දැන් කෙලි මුදල්ලක් ගෙන කොටලා කොටලා දාපු ගමන් මේ ඔක්කොම යනවනේ අයින් වෙලා යනවනේ ඒ නිසා බොහෝම හිමින් සැරේ කරන්න ඕන වැඩක් මේ හරි හිමින් සැරේ කරන්න ඕන වැඩක් හරි හරි තව තියෙනවා පොසිල මේක මරු පොසිලයක් හරි ශාක රෙසීන තුල ඒ කියන්නේ ශාක වලින් ශ්‍රාවය වෙන දුම්මල මැලියම් වගේ දේවල් වලට අපි කියනවා රෙසීන කියලා සමහර ශාක වලින් ශ්‍රාවය වෙන දුම්මල එහෙම නැත්නම් මැලියම් වගේ දේවල් ශ්‍රාවය වෙන ඔයා හිතන්න ඕන ගහක් තියෙනවා ගහේ ගිහිල්ලා වහනවා මදුරුවෙක් දැන් මේ ඉන්නේ වගේ කි හරි දැන් මදුරුවෙක් වහනවා මදුරුවා වැහුවට පස්සේ මොකද්ද වෙන වෙන්නේ ඔන්න ඕකගේ ඇඟට අර මේ මැලියම් ටිකක් ඇවිල්ලා වැටෙනවා එතකොට ඕක හැමම පොසිලියක් බවට පත් වෙනවා මේ ඉන්නේ ආ මේකේ ඇස්සට ආ මූ එහෙමම ඉන්නවා හරි එහෙමම ඉන්න මුට මොනවත් වෙලා නැහැ මැරලා ඉතරයි තියෙන්නේ ඔක්සිජන් නැති නිසා මැරලා ඉතින් මොනවත් නැහැ එහෙමම ඉන්නවා හරි අවුරුදු මිලියන ගාණක් ගියාට පස්සෙත් මෙයා මේ විදිහට හොයාගන්න පුළුවන් හරි බලන්න ෆිල්ම් එක ජුරාසික් පාක් හරි ජුරාසික් පාක් කියලා බලු කට්ටියත් ඇති ජුරාසික් පාක් කියලා ෆිල්ම් එකක් තියෙනවා 1994 මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ ඒකේ මෙන්න මේ වගේ පොසිලයක් මදුරුවෙක්ගේ පොසිලයක් ගන්න මේ මදුරුවා අධ්‍යයනය කරලා බැලුවම මූ ඩයිනෝසිරස් කෙනෙක්ගෙන් ලේ උරා බීලා තියෙනවා හරි ඉතින් මේ මූගේ මේ බඩේ තියෙනවා ලේ ටික තියෙනවා ඩයිනෝසිරස්ගේ ලේ ටික තියෙනවා හරි මොකක්ද දන්නවද කරන්නේ චූටි කූරක් දාලා ඉවරලා මූගේ බඩට විදලා ඒ කූරෙන් අර ලේ ටික ගන්නවා අරගෙන ඉවරලා පුතේ තාක්ෂණයේ දියුණු නිසා අපි කියනවා DNA තාක්ෂණයේ යොදා ගන්නවා කියලා තාක්ෂණය මගින් අර ඩයිනෝසිරස්ගේ සෛල අඳුනාගෙන ඒ සෛල වලින් හදනවා ඩයිනෝසිරස්. ඊට පස්සේ පාක් එකක්ම හදනවා. ජුරාසික් පාක් කියන්නේ. හරි. ඉතින් මට මෙතනට කතාවට දාගන්න ඕන මෙච්චරයි. එහෙම පොසිල තියෙනවා. එහෙම පොසිල තියෙනවා. දැන් මේ මේ තියෙන මේ මකුළුවෙක් වගේ එකක් ඉන්නවා. පොසිල. හරි. මම පොසිල විදියට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මේ විදියට පොසිල වගේ හදලා අපිට කීටැක් දෙන්නේ ඔය. ඔය වෙළඳ පොලේ තියෙනවා නේ. එච්චර ගාණක් වෙන්නේ නැහැ. කීටැක් තියෙනවා සත්තු දාලා, සිප්පි කටු දාලා එහෙම තියෙනවා. හරි. ආන්න ඒවත් ඉතින් පොසිලයක් වගේ තමයි. පොසිලයක් වගේ තමයි. හරි. එහෙමත් පොසිල හැදෙනවා. ඊට අමතරව මෙහෙමත් පොසිල හැදෙනවා. ඔයා හිතන්න දැන් මැමත්ලා ජීවත් වුණේ මැමත් කියන්නේ අලියා වගේ කට්ටියක් නේ. හරි. මේගොල්ලන් ජීවත් වුණේ සීත පරිසරේ. සීත යුගයක්. පෘථිවිය තිබ්බා එක එක කාලවකවානු තිබ්බා සීත කාලයක් තිබ්බා. සීත කාලයට ඔරොත්තු දෙන විදියට ඔන්න මැමත්ලා හැදුණා. ඔය ඉන්නේ මැමත්ලා බූල් පොරෝගෙන ඉන්නේ. හරි. එහෙනම් අවුවන් දරුවේ කැයි මැමත්ලා කොහොමද නැති වුනේ කියලා මේක මම ඉස්සර දවසකක් කියලා දුන්නාද කොහෙද හරි දැන් ඒ එහෙදි උනේ තමයි මෙන්න මේ වගේ වැඩක් මොකද්ද දැන් මැමත්ලාට ආවා ග්‍රීෂ්ම කාලය ප්‍රශ්න කාලය හරි දැන් මුංගේ ඇඟ හැදිලා තියෙන්නේ කොහොමද සීතලට ඔරොත්තු දෙන්නේ ඇයි මේ අධික මේ රෝම තියෙනවා මේ මයිල් පිරිලා තියෙන ඇඟේ හැම තැනම හරි සීතලට ඔරොත්තු දෙන්න හිටියේ දැන් අධික උෂ්ණත්වයක් ආවම ඔයා හිතන්න ඔයා නිකන් පොරෝගෙන ඉන්නවා ෂීට් 10ක් විතර දවල් 12ට එළියට වෙලා ආන් ඒ වගේ තමයි මෙයාට රස්නේ දැනෙන්නේ. හරි? අපිට ඉන්න බෑනේ. නිකන් එළියට වෙලා ඉන්නත් බැරි කුට අර සීත කාලයට පොරෝ ගන්න ෂීට් 10ක් විතර පොරෝගෙන එළියට වෙලා හිටියොත් එහෙම අපි මැරලා යනවනේ රස්නේ වැඩි වෙලා. ආන් ওই වැඩේ තමයි මෙමත් රට උනේ. හරි? සීත කාලය ඉක්මනට වෙනස් වෙලා ඒගොල්ලන්ගේ දේශගුණය උෂ්ණ කාලයකට ආවලු. එතකොට මෙමත්ලා විනාශ වෙලා ගියා කියලා කියන උෂ්ණත්වයේ දරා ගන්න බැරුව. හරි. එතකොට මම කී කී හිටියේ දැන් මේ මේගොල්ලන් හිටියේ කොහොම හරි ඉතින් ද්‍රවාසන්න ප්‍රදේශවලනේ. ද්‍රවාසන්න ප්‍රදේශවල හිටියේ. අයිස් අයිස් තියෙන ප්‍රදේශවල තමයි මේගොල්ලන් හිටියේ. එතකොට ඔය අයිස් හිතන්න මෙමත් කෙනෙක් මැරුණා කියලා. මැරලා ඔන්න ඌගේ ඇඟට වැටෙනවා එන්න අයිස් කන්දක්. අයිස් කන්දක් වැටෙනවා. ඊට පස්සේ ඔය අයිස් ටික ඕම පොළවේ අස්සට යනවා. අනිකර අයිස්මනේ තියෙන ඔය ද්‍රවාසන්න ප්‍රදේශවල. එතකොට කවුරුත් ඔහෙට ගිහිල්ලා නැත්තම් කාලයකට පස්සේ ගියාට පස්සේ ඔන්න දැන් හාරන ඔය අයිස් 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 ටික හාරන හාරනකොට මේ මැමත්ලාගේ ඉන්න විදිහටම අපිට අඳුර ගන්න පුළුවන් මැමත්ලා හොයාගෙන තියෙනවා මැමත්ලාගේ පොසිල තියෙනවා මේ ඉන්නේ මැමත් පැටෙක් හරි මේ ඉන්නේ පැටෙක් හරි එයා ඒ මැරුණ විදිහටම ගල් වෙලා ඉන්නවා ෆ්‍රිජ් එකේ තියෙන ඔය මස් කුට්ටියක් දැම්මම ගල් වෙලා තියෙන්නේ හරි ඩීෆිසර් එකට ආනේ ඉන්න විදිහටම ඉන්නවා ඇයි ඉතින් අපිට සම්පූර්ණ සතාම මැරිලා ඉතරයි
අපි බල්ලෙක් කූසෙන් මැරුණම ඉන්නේ. ආන් මේ වගේ අපිට මේ සතා දැක්ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ බලන්න මැමත් වැනි ලොවින් තුරන් වූ සතුන්ගේ ආරක්ෂිත සිරුරු ශ්‍රවාසන්න රටවල අයිස් තුල හම්බෙයි. මිනිස්සු ඒ පැත්තේ වැඩි ගිහිල්ලත් නැහැනේ. ඒ නිසා හානියකුත් වෙලා නැහැ මේ පොසිල වලට. හරි. ඒ කියන්නේ දැන් ඕක ගොඩ බිමක ඒ කියන්නේ ශ්‍රවාසන්න නැති සමකේ ආසන්නේ වගේ සිද්ධ වෙන්න අමාරු. මොකද මිනිස්සු අපි හැමතැනටම යනවනේ මේ ශ්‍රවාසන්න ප්‍රදේශ වලට අපි යනවා අඩුයි. ඒ නිසා මේ මේවට එච්චර හානි වෙන්නේ නැහැ. එහෙම ඒවා හම්බ වෙලා තියෙනවා. YouTube එකේ හැම සර්ච් කරලා බලන්න ඕන තරම් තියෙනවා. මේ 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 රූපේ එකක්. හරි. හරි. ඊළඟට ඩයිනෝසිරස්ලා වගේ කට්ටිය, ඉතින් අති විශාල ශරීර තියෙන කට්ටියනේ මේගොල්ලන්. මේගොල්ලන් ওই අරේමියේ යනකොට ඒගොල්ලන් හිතන්නේ ආ මඩගොඩක ගියා කියලා. ඔන්න මඩගොඩ අඩියක් තිබ්බට පස්සේ එන යටර යනවනේ අලියෙක් වගේ. අලියටත් වැඩි සයිස් නේ. හරි. පහළට යනවා අඩිය. අන්න ඒගොල්ලන්ගේ අඩි සලකුණු පොසිල විදියට හමු වෙලා තියෙනවා. ඊට පස්සේ අඩි සලකුණු මතට තව පාස්වර්ඩ් ලයිවර්ලා ඕක කාලයකින් අපි පොසේ අධ්‍යයනය කරනකොට කොතනාරි කියලා බලනකොට ඔන්න පාසලකුණක් අපිට ඒගොල්ලන්ගේ කකුල තිබ්බ තැනක් හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙනම් ආන්තික පරිසර තත්ත්ව හේතුයි. ආන්තික පරිසර කියලා කියන්නේ අමාරු. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ උණුදිය උල්පත් තියෙන තැන්වල. එහෙම නැත්නම් පෘථුවේ මිනිස්සුන්ට යන්න බැරි තැන්. ආක් ලවණ තියෙන පරිසර. ඒවට යන්න බෑනේ මිනිස්සුන්ට. පෘථුවේ ආරක්ෂිත. ඒ ඉස්සර අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා එතන ඉතින් ඩයිනෝසිරස් කෙනෙක් ඉඳලා එයාගේ පාසලකුණක් තිබිලා ඒ සලකුණ ආරක්ෂා වෙලා තියෙන්න පුළුවන් පොසිලයක් විදියට. පොසිලයක් විදියට ආරක්ෂා වෙලා තියෙන්න පුළුවන්. ඕන්න පුතේ පොසිල හැදෙන විදිය. ඔය තියෙන්නේ පොසිල හැදෙන විදිය තමයි ඔයා අපි කිව්වේ. හරිනේ. හරි. දැන් ඔයාට පුළුවන් ගෙදරදි පොසිලයක් හදන්න. ගෙදරදි පොසිලයක් හදන්න. මං හදන විදිය කියලා දෙන්නම්. හරි. ඒසි වැඩ. වැඩේ නේ. හරි. ප්‍රයි. ඔන්න ගන්න ඕනේ මෙන්න මේවා. කිරිමැටි ඕන, එහෙම නැත්නම් ක්ලේ ඕන. කිරිමැටි වහා ගන්න බෑ. එහෙම නැත්නම් ක්ලේ. ඔය දෙකෙන් එකක්. ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියලා කියනවා අර බිත්ති වල කඩතොළු වහලා දාන්න පාවිච්චි කරන චූටි චූටි සිදුරු වහන්න පාවිච්චි කරන ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ඊට අමතරව ඒ ප්‍රතිමාවේ මහදන්න, ඉක්මන්ට ප්‍රතිමාවේ මහදන්න ප්ලාස්ටර් ඔෆ් පැරිස් පාවිච්චි කරනවා. උසින් අඩු ඉතා තුනි ප්ලාස්ටික් කෝප්ප දෙකක්, යෝගට් කෝප්ප දෙකක් හොඳයි වැඩේට. හැන්දක් ඕන. ඊළඟට අපිට පොසිලයක් හදාගන්න යන පොසිලේ මොනාරි සත්ව හැඩ තියෙන පෙල්ලෙක්ගේ කවචයක්, මීවන පත්‍රයක්. පර්ණාංග කියන්නේ මීවන කියන්නේ. මීවන පත්‍රයක් අතුරක් වුමනා වෙනවා. එතකොට මේ බෙල්ලගේ කවචය හරි මීවන පත්‍රයක් හරි තමයි අපි පොසිලයක් විදියට හදාගන්න යන්නේ. සෝරි. හදන්නේ මේම. ඔන්න තේරුම් ගන්න. මම එක් ප්ලාස්ටික් කෝප්පයක උසින් අඩක් පමණ වන ලෙස ඉතා හොඳින් කිරිමැටි හෝ ක්ලේ අසුරන්න. ගත්තා යෝගට් කෝප්පේ. මේකෙන් භාගයක් වෙනකන් කිරිමැටි හරි ක්ලේ හරි දැම්ම. තේරුම් ගන්න. යෝගට් කෝප්පේ අරගෙන ඒකෙන් භාගයක් පිරෙන්න කිරිමැටි දානවා, එහෙම නැත්නම් ක්ලේ දානවා. දාලා ඊට උඩින් අපි ගන්න අර පොසිලේ හදාගන්න මොකක් හරි මේ කවචයක්. කවචයක් කියලා කියන්නේ ඔය ගොළු බිලි කට්ටක් හරි මේ වගේ බෙල්ලෙක්ගේ කට්ටක් හරි හොයාගන්න. හරි. ඒක මෙහෙම තද කරනවා. මැටි වලට හරි ක්ලේ වලට හරි තද කරනවා. පත්‍රිකුත් ගන්නවා. මීවන පත්‍රයක් අරගෙන ඉවරලා ඒකත් හිමින් හිමින් තද කරනවා. ඒකේ පාර හිටින විදියට තද කරනවා. හරි. තද කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මැටි මත කවචයේ හෝ මීවන පත්‍රයේ සලකුණු සෑදුණු පසු ඒවා ඉවත් කරන්න. දැන් මෙහෙම තද කරනකොට ඒක හැදෙනවනේ සලකුණක්. ඊට පස්සේ කවචය අයින් කරනවා. එහෙම නැත්නම් පත්‍රය එහෙම තියලා පොඩ්ඩක් අද කරාම ඒකේ සලකුණක් ඇදෙනවනේ. ඊට පස්සේ පත්‍රයත් අයින් කරනවා. ඒ අයින් කරන්නේ ඒවා ඉතින් මැරිලා නැති වෙලා යනවනේ. ඒ පොළවෙත් එහෙම නෙවෙන සීන් එක. ඒවා ඔක්කොම දිරලා අයින් වෙලා යනවා. හරිනේ. හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි පැල්ලම් දෙක තියෙනවනේ. මේ සලකුණු දෙක තියෙනවනේ. උඩින් දානවා ප්ලාස්ටර් ඔෆ් පැරිස් ස්වල්පයක් දානවා. අනෙක් කෝප්පේටගෙන ජලයේ ස්වල්පයක් අනෙක් කෝප්පේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් හදා ගන්නවා. අනිත් යෝගට් කෝප්ප දෙයක් ගන්න කිව්වනේ. එක යෝගට් කෝප්ප එක ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් වතුර ටිකක් දාලා හදා ගන්නවා. හරි. මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් හදාගන්නේ අර වැඩේ කරලා ඉවර වෙලා මේක හදලා පැත්තකින් තියලා ගන්න බෑ. එතකොට ඒක ගල් වෙනවා. හරි. ප්ලාස්ටර් ඔෆ් පැරිස් සිග්මන්ට් ඝන වෙනවා. ඒ නිසා අර වැඩේ ඉවර වුණාට පස්සේ තමයි ප්ලාස්ටර් ඔෆ් පැරිස් හදන්න ඕන. හරි. ඊටස් මොකද කරන්නේ? සාදාගත් පැරිස් බදාමය හෝ ඒ කියන්නේ ප්ලාස්ටර් ඔෆ් බදාමය හෝ බයින්ඩ් එකක් ගන්නත් පුළුවන්. හරි. බයින්ඩ් එකක් තියෙන සුදු පාට බයින්ඩ් එකක්. ඒකත් මරුනේ. ඒකත් ගන්න පුළුවන්. හරි. බයින්ඩ් එකක් හරි ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි අරකට දානවා දැන්. අර අපි සලකුණු හදාගත් එකට හිමින් වක් කරනවා. ඊට පස්සේ පැය දෙකක් පමණ තියෙනවා. ඒ කියන්නේ ඉතුරු භාගෙට ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි බයින්ඩ් ගම් හරි දාලා පැය දෙකක් විතර තියෙනවා ඉතින්. තියලා පස්සේ මොකද කරන්නේ? පසුව ප්ලාස්ටික් කෝප්පය කතුරුක ආධාරයෙන් කපා ඉවත් කරගන්න. ඒ කියන්නේ
අර පිටතද හිමින් සැරේ මේ යෝගට් කෝප්පය කපනවා. පිහියක් වගේ එකකින් කපලා යෝගට් කෝප්පය ඔහම අයින් කරගන්න. අයින් කරගෙන පැරිස් බදාමයේ සහිත කොටස වෙන් කරගන්න. දැන් උඩ තියෙනවනේ අර බයින්ඩ ගම් ටික හරි එහෙම නැත්නම් පැරිස් මේ පාස්ට් ඔෆ් පැරිස් බදාමයේ තියෙනවනේ. ඒක අයින් කරගන්න. ඒක අයින් කරාම අපිට ලස්සනට පොසිලයක් විදියට තියෙන එකක් දක්නට ලැබෙනවා. දක්නට ලැබෙන. හරි. ජීවමාන පොසිල. ඕ බය හිතෙන වචන කි. ඇයි? පොසිල තියනවලු දැන් මෙතෙක් කතා කරේ මැරිච්ච පොසිලනේ. දැන් කියනවා ජීවමාන පොසිල. ඒ කියන්නේ පොසිල විදියට ජීවත් වෙන සත්තු ඉන්නවලු. ශාක තියනවලු. අරයි යා. බලන්නකො මේ බලන්න කියන එක. පරිණාමිකව ඊතා පැරණි සම්භවයක් සහිත අතීතයේ සිට පැවති දේහ ලක්ෂණ බොහෝමයක් එලෙසම පවත්වාගෙන වර්තමානයේ ජීවත් වන ජීවීන් ජීවමාන පොසිල වේ. දැන් මේකනේ දරුවෝ ඔය කියන්නේ. ඔය කියන්නේ මොකක්ද දන්නවද? දැනට අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා හිටිය සත්තු දැමුත් ඉන්නවා. ඒගොල්ලන් පරිණාමයේ ලොකුවට වෙනස් වෙලා නැහැ. දැන් උදාහරණයක් අරගෙන කතා කරාම ලේසි. කවුද ගන්න? බත් කූරා ඈත අතීතේ. ඒ කියන්නේ ඩයිනෝසිරස් ලගේ කාලේ ඉඳලම ඉන්න එකෙක්. කැරපොත්ත ඩයිනෝසිරස් ලගේ කාලේ ඉඳලම ඉන්න එකෙක්. හරි. ඒගොල්ලන් පරිණාමයේදී ලොකුවට වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන් ජීවමාන පොසිල. ජීවමාන පොසිල කියලා කියනවා. ඒ කියන්නේ දැන් බත් කූරෙක්ගෙන් අහලා බැලුවොත් ඒගොල්ලන්ගේ අතීතය ගැන ඒගොල්ලන් සමහර වෙලාවට ඩයිනෝසිරස්ලත් එක්කත් ඉඳලා තියෙනවා. කැරපොත්ත ඩයිනෝසිරස්ලත් එක්කත් ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගේ පරම්පරාව. හරි? අතීතේ. ඒ කියන්නේ පරිණාමිකව දැන් අපි හෙන්නට වෙනස් වී යනකොට ඒගොල්ලන් එච්චර වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ. ඒ වගේ හැම සතෙක්ම එහෙම නැහැ. කීප දෙනයි ඉන්නේ. හරි? ඒ වගේ කට්ටියට කියනවා ජීවමාන පොසිල. ජීවත් වෙන පොසිල කියලා කියනවා. පැහැදිලි? ඒ වගේ කැරපොත්තන්ට එහෙම ගහන්න එහෙම යන්න එපා. හරි? ආය කතා කරන්න පුළුවන් වුණොත් එහෙම ආය කන් දෙකේ ඇඟිලි ගහගන්න වෙයි. උඹලා නම් මේ අවුරුදු 50,000කට ඉස්සෙල්ලා ඇවිල්ලා මේ නිකන් ලොක්කො වෙලා කියලා කියයි. හරි? අපි එන්නේ අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා. හරි? අපේ પરම්පරාව එහෙමයි කියලා කියයි. හරි? අද වෙලාවට කතා කරන්න. එහෙම. මේ ජීවමාන පොසිල තමයි. මෙන්න පළවෙනියා කතා කරන්න. right මෙන්න පළවෙනියා මෙයාගේ නම තමයි සිලාකෑන් හරි මාළුවේ සිලාකෑන් පේනවනේ පැරණි මූණ හරි මෙයා ජීවත් වෙලා තින්නේ මීට අවුරුදු මිලියන 70කට ඉස්සෙල්ලා කොහොමද වැඩේ අවුරුදු මිලියන 70කට ඉස්සෙල්ලා මෙයාගේ පොසිල හම්බෙලා තියෙනවා මෙයා ජීවත් වුණා කියලා පොසිල හොයාගෙන තියෙනවා මෙයා නැති ලෝකෙන් තුරන් වෙලා කියලා හිතුවේ මිනිස්සු හැබැයි මේ දකුණු අප්‍රිකාවේ 1938 දකුණු අප්‍රිකාවේ අසල මුහුදෙන් මෙන්න සිලාකෑන් කෙනෙක් හොයාගත්තා. හරි. සිලාකෑන් කියන මේ මාළුවා හොයාගත්තා. හරි. කියන්නේ අවුරුදු මිලියන 70කට ඉස්සෙල්ලා හිටපු සිලාකෑන් මෙන්න දැමුත් ඉන්නවා. ඉතින් මෝ ජීවමාන පොසිලයන්නේ. ජීවමාන පොසිලයක්. හරි. හරි. අපි දැන් ඔයාට පහලින් කොටුවක් දීලා තියෙනවා. ඒ කොටුවේ ලියන්නේ උදාහරණ. හරි. කමාදාගෙන ලියාගෙන යන්න. කියලියන්නේ හරි පළවෙනියා තමයි සිලාකෑන් කොටුවට උඩින් උදාහරණ කියලා දාන්න පළවෙනියා සිලාකෑන් ඊළඟ එක්කෙනා තමයි ඔන්න අපේ ලංකාවේ ඉන්න කෙනෙක් මේ ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්ක කියන ප්‍රදේශයේ ත්‍රිකුණාමලයේ තියෙනවා තඹලගම් බොක්ක කියලා මම නම් දන්නේ නැහැ කොතන තියෙන කොහොමද කියලා තියනවලු හරි තඹලගම් බොක්ක කියන ප්‍රදේශයේ ඉන්නවලු මේ ලාම්පු බෙල්ලා කියලා එකේ මේ ඉන්නේ ලාම්පු බෙල්ල හරි මේකට තියන්න පුළුවන් නිකන් අර මේ කවුද අපේ මේ ගෙම්බා ඉන්නේ ගෙම්බගේ දිව දාන්න ඉස්සරහට දාලා ඉවරලා දිවේ අලව ගන්නවා අලවගෙන කෘමීන් ගන්නවා වගේ ටිකක් කෑල්ලක් තියෙන එක දිවක් කියලා කියන්නත් බෑ ඒ කෑල්ලක් වගේ එකක් තියෙන එක ඕම දික් කරන්න පුළුවන් හරි මේ තියෙන සුදු පාට දිවක් වගේ එකක් හරි කොහම හරි මෙයාගේ නම ලාම්පු බෙල්ල හරි ලියා ගන්න එනවා ඊළඟ එක්කෙනා තමයි පෙනහැලි මස්සයා ලියා ගන්න තුන්වෙනි එක පෙනහැලි මස්සයා ලම්පිෂ් කියලා තමයි මෙයා හරි ජනප්‍රිය. පෙනහැලි මස්සයා. තුන්වෙනි කෙනා පෙනහැලි මස්සයා. හතරවෙනියයි පස්වෙනියත් ලියලා ඉමු. හතරවෙනියයි ඉතින් ඔයා දන්නවනේ බත් කූරා අනිත් කෙනා කැරපොත්ත.
පෙනහැලි මත්ස්‍යා, බත්කූරා, කැරපොත්ත. පෙනහැලි මත්ස්‍යා. මාළුවන්ට පෙනහැලි තියනවද? නෑනේ නෑනේ. ජලක්ලෝමනේ තියෙන්නේ. කරමල් තියෙන්නේ. මාළුවන්ට කොහෙද පෙනහැලි? පෙනහැලි තියෙන්නේ ගොඩබිමින්න සත්තු. හැබැයි මූට පෙනහැල්ලක් තියෙන. පෙනහැල්ලක් කියන්නේ අපේ වගේ හොඳ එකක් නෙමෙයි. යම් තාක් දුරට පෙනහැල්ලක් වගේ එකක් තියෙනවා. ඒ නිසා තමයි මූට පෙනහැලි මත්ස්‍යා කියන්නේ. මූත් ඉතින් අවුරුදු මිලියන ගාණක් අතීතයේ හිටපු එකේ. තාම ඉන්න. තාම ඉන්න. හරි. ගොඩබිමත් ඉන්න පුළුවන්. ඒ කතා කරේ ජීවමාන පොසිල සත්තුනේ. මෙන්න ඉන්නවා ජීවමාන පොසිලයක්. ඔයාගේ ගෙට පිටිපස්සේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් මේක. මෙයාට කියන්නේ ගිනි හොට කියලා. ගිනි හොට. ගිනි හොට. නේද? මේ මේ වගේ. විශේෂයෙන් අපේ කඳුකර පළාත් තුළ මේ මේ ශාකයේ තියෙනවා. මෙයත් මෙයත් නිකන් පැරණි වෙනුමක් තියෙන්නේ නේද නියනි. ඩයිනෝසිරස්ලා ඉන්න කාලේ හිටියා කෙනෙක් තමයි මේ. හරි? මෙයාට කියන්නේ ගිනි හොට කියලා. කියන්න. කියන්න ඊළඟ එක ගිනි හොට නම් මීවන ශාකය. ඊළඟට දැන් පෘථිවියේ එක එක යුග තියෙනවනේ ඔන්න තියෙනවා අයිස් යුගය කියලා තියෙනවා ඩයිනෝසිරස් රයිඩ්පු යුගය තියෙනවා නේද එක එක යුග තියෙනවා එතකොට දැන් ඒ ඒ යුගවලට අදාළ වෙන විදියට තමයි පොසිල හැදෙන්නේ ඒ කියන්නේ දැන් ගොඩාක් ගැඹුරේ අපිටම දැන් මේ මේ රූපසරාණ දිහා බැලුවොත් එහෙම දැන් මේ මේ ගැඹුරම තියෙන්නේ ගොඩාක් පැරණි පොසිල හරි මේ උඩින්ම තියෙන්නේ මේ ඊයේ පෙරේදා ඇති වෙච්ච පොසිල ඒක ඔයාලට තේරෙන්නේ හරි මේවා ඉස්තර විදියට තියෙනවා මේ ඉස්තර විදියට තියෙනවා. ඒතර ගොඩාක් ගැඹුර වැඩි වෙන්න පොසිලේ ආයු කාලයත් වැඩි. ආයු කාලයත් වැඩි. ගැඹුර අඩු වෙන්න පොසිලේ ආයු කාලය ඒ තරම් නැහැ. ඒ තරම් නැහැ. අතක තියාගන්න එක තමයි මේ කියන්නේ. හොඳයි. ඊළඟට දැන් මේ පොසිලවල වයස කියන්නේ කොහොමද? අහලා කියන්නයි. හරි. මොකද මේ උපන් දිනේ අහලා ගණන් හදන්නද බෑ. ඒව මොනවක් කරන්න බෑ. කොහොමද පොසිලවල වයස කියන්නේ අපි කියන දැන් ආ ශිලා කාන්තිට අවුරුදු 70,000කට ඉස්සෙල්ලා එහෙම ගගා කියනවනේ අපේ පරිණාමය අවුරුදු මිලියන 5යි 50,000යි එහෙම ගගා කියනවනේ අපි හරි එහෙම කියන්නේ කොහොමද ඒක කියන්නේ මෙන්න මෙහෙම උතේ මූලද්‍රව්‍යයක් තියෙනවා කාබන් කියලා ඔයා දන්නවා කාබන් කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා ඔය කාබන් වල එක ආකාරයක් තියෙනවා කාබන් 12 සමස්ථාන sorry කාබන් 14 සමස්ථානිකය කියලා එකක් හරි ඒක අපි ලියන්නේ මෙහෙමයි C6යි 14 මේ විදියට ලියන්නේ කාබන් 14 මේකට කියනවා විකිරණශීලී කාබන් කියලා කාබන් වල එක ආකාරයක් විකිරණශීලී කාබන් උතර මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 14යි පරමාණු ක්‍රමාංකය 6යි දැන් දරුවන්ට තේරෙනවා ඒවා ස්කන්ධ ක්‍රමාංකය උඩින් දාන්නේ 14 පරමාණු ක්‍රමාංකය පහලින් දාන්නේ 6 එහෙනම් විකිරණශීලී කාබන් ඒ කියන්නේ 6 14 කාබන් යොදාගෙන අපිට පුළුවන් මේ පොසිලවල වයස තීරණය කරන්න පොසිලවල වයස තීරණය කරන්න පුළුවන්. හරි. ඒකට වෙනම ක්‍රම තියෙනවා. වෙනම ක්‍රම තියෙනවා. හරි. ඔයාගේ විභාගයට අහනවා මෙහෙම. පොසිලවල වයස තීරණය කිරීම සඳහා යොදා ගන්නා මූලද්‍රව්‍ය මොකක්ද? විකිරණශීලී කාබන්. ඒ කියන්නේ 6-14 කාබන් යොදා ගන්න. හරි. දැන් ඕන එකක් අරගෙන අපිට පුළුවන් ඒකේ වයස තීරණය කරන්න. හරි. දැන් මම ලස්සන උදාහරණයක් ඔයාලට දෙන්නද? දැන් ඔය දැන් මේ කොවිඩ් හින්දා මේ 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 කේස් එක පොඩ්ඩක් නැවතිලා තිබ්බේ නැත්තම් මේ පොසොන් වෙසක් කාලේට ආයෙත් ඕක වැහි වහනවා පුතේ මේ හැම තැනම තියෙනවනේ ධාතු වන්දනා කියලා රටේ පන්සල් වලට වැඩිය තියෙනවා ධාතු එක එක කාල මතක් කරගන්න දැන් අවුරුදු කොවිඩ් වලට ඉස්සලා කාලේ මතක් කරගන්නකො අර හේ ධාතු වන්දනාව තියෙනවා කියයි මෙහෙ තියෙනවා කියලා කියයි හැම තැනම ධාතු තියෙනවා හැම තැනම ධාතු තියෙනවා හරි හරි එතකොට මේ ධාතු කියලා කියන්නේ මොකක් හරි අස්තිමය කොටසක්නේ අස්තිමය කොටසක්නේ ඒගොල්ලන් කියන්නේ මහරහතුන් වහන්සේ කෙනෙක්ගේ හරි එහෙම නැත්නම් ජීවම් බුදුහාමුදුරන්ගේ හරි කාගේ හරි අස්තිමය කොටසක් හරි දාන්ත ධාතු හරි මොනවා හරි අස්තිමය කොටසක් අස්තිමය කොටසක්නේ දැන් අපිට බැරි දෙයක වයස තීරණය කරන්න අපි අපි කියමු x කියන පන්සලේ ධාතු ප්‍රදර්ශනයක් තියෙනවා ඒ ධාතුව අරගෙන විකිරණශීලී කාබන් 6-14 දාලා ඒ උපක්‍රම යොදලා අපිට බැරි දෙයක වයස තීරණය කරන්න පුළුවන් පුළුවන්. එහෙම ඉල්ලුවත් දෙයිද අපිට බලන්න ආ මේකේ වයස තීරණය කරන්න අපි පොඩ්ඩක් මේක ගන්නද කියලා බැලුවොත් දෙයිද බලන්න? දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැහැ? ගොඩාක්ම ඔය ධාතු කියන ඒවා මේ ඊයේ පෙරේද හදලා තියෙන්නේ. දැන්ට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා හදලා තියෙන්නේ. හරි? දැන් මේක බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. හරි? දැන් තව උදාහරණයක් විදිහට අපිට දෙන්න පුළුවන් නියමට උදාහරණ දැන් දන්ත ධාතුන් වහන්සේ අපි දන්නවා අපේ මේ මේ දළදා මාලිගාවේ තියෙන
බුදුහාමුදුරන්ගේ දන්ත ධාතුන් වහන්සේ අපිට බැලුවොත් විකිරණශීලී කාබන් යොදාගෙන බැලුවොත් දින වකවානු වෙන් කරවුවොත් එහෙම හරියට ලස්සන්ට අවුරුදු 2500ක් 2600ක් එයි. එතකොට හරිනේ ඉතින් ගැලපෙනවනේ අපේ සාහිත්‍යයත් එක්ක අපේ පොතපතත් එක්ක ගැලපෙනවා රයිට් හරි. 2500ක 2600කට ඉස්සරනේ බුදුහාමුදුරෝ ඉඳලා තියෙන්නේ. හරි එතකොට ගැලපෙනවනේ. හැබැයි ඔය ඔය ගොඩක් මම කියන්නේ නැහැ මේ දන්ත ධාතුන් වෙන්නන හැම එකක්ම බොරු ඒවා කියලා. හැබැයි ගොඩක් ඒවා බොරු. ගොඩක් ඒවා බොරු. ඒක නිකන් ජාවා ආරමක් වගේ රටේ ගියා. හරි. ඔය තායිලන්තේ තියනවලු පුතේ මේ දන්ත ධාතුන් විකුණන වීදියා. ඒ කියන්නේ වෙනම පළාතක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ඒගොල්ලන් දන්ත ධාතු විදියට දන්ත ධාතු නෙමෙයි sorry ධාතු විදියට හදලා නිකන් මිනිස්සුන්ට ගෙදවල් වල නිකන් තියාගන්න නේ විසුතුරු භාණ්ඩයක් විදියට තියාගන්න හදනවා. ඉතින් අපේ මිනිස්සු එහෙ ගිහිල්ලා ඉවරලා අරගෙන ඇවිල්ලා ඕක මොකක් හරි එකට දාලා නිකන් එන වටිනාකමක් දීලා කොන්න ඇවිල්ලා වඳින්න මෙන්න මේ රාහතුන් වහන්සේගේ දන්ත ධාතුව තමයි තියෙන්නේ මේ කියලා අපිට කියනවා. නේ? අපි තිතින් මොඩයෝ වගේ යනවා සමහර වෙලාවට අපි දන්නේ නැහැ නේ අපි අපි නම් මොඩයෝන්ට ඇඳෙන්නේ නැහැ ගොඩක් ඉතින් මේ මිනිස්සු තමයි මේ මිනිස්සුන්ට නේ පාපේ එන්නේ හරි කෙසේ වෙතත් අපිට වැඩක් නැහැ ඒවා ඒවා මතක තියාගන්න ඒවා මතක තියාගන්න හරි විද්‍යාත්මකව අපිට මේවා ඔප්පු කරන්න පුළුවන් ඔප්පු කරන්න පුළුවන් හරි නේ අවුරුදු මිලියන ගාණක් දැන් දන්ත ධාතුන් වහන්සේලා එන එනවා නම් ඒවා තියෙන්න ඕන අවුරුදු 2500ක් 3000ක් ඒ වගේ කාලයක්නේ තියෙන්නේ බුද්ධ කාලයට අපි ගියොත් එහෙම නේ අවුරුදු 50000ක් විතර පැරණි දන්ත ධාතුන් වහන්සේ කෙනෙක් ඉන්න බෑනේ හරි එහෙම ඉන්න බෑ හරි මොකද පරිණාමය වෙලත් නැතුකොට නේද එන ඒවා තේරුම් ගන්න ඕන ඔයා හරිනේ හරි එහෙනම් කාබන් මූලද්‍රව්‍ය එක ආකාරයක් වන විකිරණශීලී කාබන් 6014 භාවිතා කර පොසිලවල වයස අපිට තීරණය කරන්න පුළුවන් රයිට් කොටුවක් තියෙනවා මේ කොටුවත් ඉලියන්න ඊළඟට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා දැන් අපි කියනවානේ පොසිල සාක්ෂි මගින් ජීවින්ගේ පරිණාමය පොසිල වලින්ම කියන්න බෑ කියන්නේ පොසිල සාක්ෂි මගින් පමණක් ජීවින්ගේ පරිණාමය පිළිබඳ නිගමන වලට එළඹෙන්න බෑ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන්. දැන් ඩයිනෝසිරස් ලගේ පොසිල සාක්ෂි මත පදනම් කරගෙනම අපිට නිගමන වලට එළඹෙන්න බෑ. ඒ කියන්නේ හැම සතාගෙම එහෙම බෑ. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මොකෙක් හරි සතෙක් අපි හිතමු. ඒ සතාගේ යම් කාලයක අපිට අපි හිතමු දැන්ට අවුරුදු මිලියන 10කට ඉස්සෙල්ලා සතෙක් ඉඳලා තියෙනවා. ඔන්න ඌගේ ඒ කාලේ ඉඳලා මේ දක්වා කාලෙන් කාලෙට පොසිල වෙන වෙනම හම්බ වෙලා තිබ්බොත් විතරයි ඌගේ මේ ඉන්න ජීවියා ඇති වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ කියන්නේ වෙනස් වෙනවනේ අනිවාර්යෙන්ම. ඒතර මේ මැද ප්‍රදේශයේ පොසිල තිබ්බේ නැත්තම් ඌගේ. අපි දැන් එහෙම පොසිල නැහැ. තියෙන්නේ සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට නැහැ. ඒතර නැති වුණා කියලා හිතන්නකෝ. හරි. නැති වුණොත් එහෙම අපිට පොසිල වලින් කියන්න බෑනේ. ඇයි? අවුරුදු මිලියන ගානකට ඉස්සලා තියෙනවා ඊට පස්සේ මැදදි පොසිල නැහැ. එයාගේ පොසිල හම්බෙලා නැහැ. එතකොට අපිට අපිට කියන්න බෑනේ මූ මොකෙක් බවටද පත් උනේ කියලා අපිට එහෙම කියන්න බෑ. හරි. එහෙනම් මතක තියාගන්න පොසිල සාක්ෂි පදනම් කරගෙනම ජීවින්ගේ පරිණාමය පිළිබඳ හරියටම කියන්න බෑ. අර ජීවින්ගේ කියන්න පුළුවන්. ගොඩක් කට්ටියක සමහර ඒවා කියන්න අමාරු. කන් තියෙන. හරි. මොකද එහෙම පොසිල අපිට හම්බෙලා නැහැනේ. හැම එකාගෙම පොසිල හම්බෙන්නේ කියලා නීතියක් තියෙනවෙයි. එහෙම එකක් නැහැනේ. හරි. හැබැයි එක සතෙක් ඉන්නවා ඌගේ නම් හැම කාලයකම නියමට පොසිල ටික හම්බ වෙලා තියෙනවා පේලියට තිබ්බා වගේ. හරිද? කවුද ඌ? ඌ තමයි ආශ්‍රය. ඌ තමයි ආශ්‍රය. මේ ඉන්නේ රයිට්. මෙයා නියමයි. මෙයාගෙන් පොසිල සාක්ෂි විතරක් පදනම් කරගෙන මෙයාගේ කොහොමද මෙයා පරිණාමය වුනේ කියලා කියන්න පුළුවන්. හරි. මේ ආශ්‍රයගේ පරිණාමය පොසිල සාක්ෂි වලින් විතරක් කියන්න පුළුවන්. වෙන ජීවින්ගේ එහෙම කියන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ පොසිල නැහැ. වෙන වෙන වැඩ කරන්න වෙනවා භූගෝලීය ව්‍යාප්තිය අනම් මනම් ඒ සාක්ෂිත් ගන්න වෙනවා මෙයාගේ ආය මොනවත් ඕනේ ලස්සන්ට පොසිල ටික හම්බ වෙලා තියෙනවා පොසිල ටික හම්බ වෙලා තියෙනවා එහෙනම් මේ අශ්වාගේ පරිණාමය පොසිල සාක්ෂි මත පදනම් වෙලා අපිට කියන්න පුළුවන් නිගමනය කරන්න පුළුවන් මූ මෙන්න ඉස්සර හිටියේ මෙහෙම දැන් ඉන්නේ මෙහෙම කියලා කියන්න පුළුවන් දැන් ඉන්න විදිහ නම් දන්නවනේ ඉස්සර හිටියේ විදිහනේ දන්නේ නැත්තේ රයි මේ බලන්න එයාගේ කොහොමද වෙලා තියෙන්නේ කියලා යාට රයි ඕන් මේ හැම එකාගේම පොසිල හම්බ වෙලා තියෙනවා මේ ඉස්සර අශ්‍රය මෙන්න කාලයක් වෙනස් වුණාට පස්සේ මෙන්න මේ කියලා දැන් ඉන්නේ කාට ඇවිල්ලා තියෙනවා මේ බලන්න නූතන අශ්‍රයගේ పూర్වජ ජීවියා ඒ කියන්නේ මේ පළවෙනියා ඒ කියන්නේ නූතන අශ්‍රය හැදෙන්න පටන් ගත්තේ පරිණාමය වෙන්න පටන් ගත්ත තැන මීට වසර මිලියන 54කට පෙර හරි උතුරු ඇමරිකාවේ වාසය කරන සත්ව කුලයේ සැලකි එයාගේ උස කීය සෙන්ටිමීටර් 40යි ආපු දැන් අඩි රූලක් විතර උසයි පොඩි එකෙක් හරි දැන් ඉන්නේ අශ්‍රය වගේ නෙමෙයි සෙන්ටිමීටර් 40ක් පමණ
උස ඇති කුඩා බල්ලෙකු වැනි මෙම සත්වයාට දිවිමේ හැකියාව තිබූ බවත් පුළුවන් දුවන්න දැන් ඉන්න අස්වැයට වගේ තමයි දුවන්න පුළුවන්ලු පාදිතා කුඩා වන අතර పూర్ව ගාත්‍රාවල ඇඟිලි 3ක් පැවති බව සඳහන් වේ ඒ කියන්නේ ඉස්සරහ කකුල් වල ඇඟිලි 3ක් තිබිලා තියෙනවා මෙම ඇඟිලි සිරස්ව පිහිටීම සුවිශේෂී ලක්ෂණයක ඇඟිලි 3යි ඇඟිලි 3 මෙහෙම කෙලින් තියලා තියෙන්නේ සිරස්ව තමයි තියලා තියෙන්නේ මෙම සත්වයා නූතන අශ්වයා දක්වා පරිණාමයේ වීමේදී ක්‍රමික වෙනස් වීම රසක් සිදු වී ඇත ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙලා තියෙනවා හරි එහිදී සංචාරණ ක්‍රමේ ආහාර ලබා ගැනීමේ ක්‍රමවල කොහොම වෙනස් වෙලා තියෙනවා හරි මේ බලන්න එයාගේ කකුල් වල ස්වරූපය දක්වලා තියෙනවා මේ ඉන්නේ පූර්වජයා මේ පැත්තට තමයි එන්නේ හරි මේ පැත්තට එනකොට කියන්න නූතනයයි හරි ප්‍රසන්න ඉන්නගේ කකුල මෙහෙම තියෙනවා කකුලක් කියලා කියන්නේ මේ කුරයක් වගේ කන්නේ දැන් තියෙන ඇඟිලි වලට වෙන් වෙලා නැහැ නේ දැන් නේද ඉස්සර එහෙම නැහැ වෙන් වෙලා හරි ඉතින් මේ හැම එකකින් පොසිලා තියෙන ඒ නිසා ලස්සනට මේක කියන්නේ ඊළඟට මොකද්ද තියෙන්නේ ජෛව විවිධත්වයලා පරිණාමයේ වැදගත්කම අන්තිම මාතෘකාව ඒක ලියන්න හරි අශ්වයක් කතාව ලියන්න දැන් ඔන්න ජෛව විවිධත්වයලා පරිණාමයේ වැදගත්කම ජෛව විවිධත්වය කියලා කියන්නේ මොකද්ද ජීවීන් අතර තියෙන විවිධත්වය එක සත්ව එක එක විදියට ඉතින් මේකට පරිණාමය කොහොමද දායක වෙන්නේ මේ මේ විවිධ ජීවීන් ගොඩක් හදන්න කොහොමද පරිණාමය දායක වෙන්නේ හරි ඒක ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ හරි ඒක කතා කරන්න මේක හොයාගත් එක්කිනාට ඉස්සලා ගෞරවයක් දීලා ඉන්නකෙ එයා තමයි කවුද චාල්ස් ඩාවින් චාල්ස් ඩාවින් පරිණාමවාදී පියා හරි මෙයා තමයි කිව්වේ පරිණාමය කියන්නේ මොකද්ද දැන් ඉන්න ජීවීන් කොහොමද පරිණාමය වුනේ කියලා ලස්සනට පැහැදිලි කරලා දුන්නේ මෙයා හරි පරිණාමවාදී පියා මේ චාල්ස් ඩාවින් right එනවා ලියුම් චාල්ස් ඩාවින් තමයි පරිණාමවාදී පියා චාල්ස් ඩාවින් හොඳයි චාල්ස් ඩාවින් පොතක් ලිව්වා ඒ පොත අවුරුදු 27ක් ලිව්වා ලේසි නෑ හරි අවුරුදු 27ක් පොත ලිව්වා විද පර්යේෂණ කරමින් පොතක් ලිව්වා origin of species කියලා පොතේ පොත නම් කර right ඉතින් එයා ඒකදී ඔප්පු කරලා පෙන්නනවා ඒ පොතෙන් කවුද හරි විශ්වවිද්‍යාලයකට එහෙම ගියොත් කියවලා බලන්න හරි ඒ පොත සිංහල පරිවර්තනයක් තියනවද කොහෙද ඒකෙන් කිව්ව ලස්සන්ට කොහොමද මේ සත්තු පරිණාමය වෙන්නේ කියන එක එයා පැහැදිලි කරලා දුන්නා හරි හරි එතකොට එයා ඒකදී වාදයක් ඉදිරිපත් කරනවා ස්වාභාවික වර්ණවාදය කියන එක වාදයක් ඒක අනිවාර්ය නෑ මං කියන්නේ වාද අනිවාර්ය නෑ කියලා ඉතින් චාල්ස් ඩාවින් ඒකට ඉඩ තියලා තියෙනවා හරි හැබැයි එයා සාක්ෂිවලින් ඔප්පු කරනවා මේක ඇත්තක් ඇත්තක් කියලා හැබැයි එයා ඒක නිකන් නියතයක් විදියට ඔප්පු කරන්නේ එයා වාදයක් විදියට තමයි ඉදිරිපත් කරන්නේ හරි කවදා හරි දවසක ඔයාට කියන්න පුළුවන් රයිට් චාල්ස් ඩාවින් මොන බොරුවක්ද කියලා තියෙන්නේ මං මෙන්න කියනවා නියම එකක් මං ඉදිරිපත් කරනවා කියලා සාක්ෂ්‍යත්ව ඉදිරිපත් කරන්න පුළුවන් ඔයාට හරිනේ රයිට් කෙසේ වෙතත් ස්වාභාවික වර්ණවාදී මෙයා මේ වාදයට කිව්වේ ස්වාභාවික වර්ණවාදී මේ පරිණාමය පැහැදිලි කරේ ස්වාභාවික වර්ණවාදී කියන වාදේ පැහැදිලි කරා right පහල කොටුවක් තියෙනවා ලියන්න ස්වාභාවික වර්ණවාදී චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරන ලදී නෙවෙයි ඉදිරිපත් කරන ලදී දැන් ඔන්න හොඳට තේරුම් ගන්න ජීවීන්ගේ පරිණාමය චාල්ස් ඩාවින් කොහොමද කියන්නේ කියන එක හරි සරලව සරලව කියලා කියන්නේ අතිශය සරලව හරි හරි ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා පරිසරයේ ඇති සීමිත වූ සම්පත් සඳහා ජීවීන් අතර තරංගයක් පවතී. ඔයා දැනටත් දන්නවනේ මේක. මේ පරිසරයේ තියෙන සම්පත් සීමිතයි. ජලය, ආහාර, වාසස්ථාන ඕවා එච්චර නෑනේ. අසීමිත නෑනේ. ඒවා සීමිතයි. ඕවට තරංග කරනවානේ ජීවීන් අතර තරංගයක් හටගන්න. හැම වෙලාවෙම තරංගයක් තියෙනවා. දැන් පන්තියේ වුණත් තරංගයක් තියෙනවනේ. අපි 1 2 3 වෙන්න තරංග තියෙනවා. එහෙම නැත්නම් පන්තියේ පළවෙනියා ඉන්නවා දෙවෙනියා ඉන්නවා තුන්වෙනියා ඉන්නවා 40ක් ඉන්නවා නම් 40 වෙනියක් ඉන්නවා හරි හැමෝම තරම් කරනවා 1 2 3 වෙන්න එහෙම නැත්නම් ඉදිරි ස්ථානයක් ලබා ගන්න එහෙනම් අන්න බලන්න තරංගය කියන එක හැමතැනම තියෙනවා හරි ඒක තියෙන්න ඕන හරි එහෙම නැත්නම් ආ කවුරුත් ඕනේ අපි කවුරුත් එක වෙන්නෙත් නැහැ දෙක වෙන්නෙත් නැහැ අපි ඔයේ ඉන්නවා කියලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ හරි විශේෂයෙන් කැලයක් ගැන හිතන්නේ ජීවීන් අතර තරංග තියෙනවා තරංග තියෙනවා තරංග කියලා කියන්නේ පේලෙට ඉඳලා දුවනවා නෙවෙයි හරි ආහාර සඳහා වාසස්ථාන සඳහා නේද ඉත මේ වාස ජලයේ සඳහා තරඟ කරනවා මේගොල්ලන් තරඟ කරනවා හරි හරි ඔන්න දැන් හිතන්න දැන් කැලයක් තියෙනවා මේ කැලේ සත්තු ඉන්නවා මේගොල්ලන් තරඟ කරනවා සීමිත වූ සම්පත් සඳහා දැන් මොකද වෙන්නේ තරඟෙන් ජය ලබන ජීවියා ස්වාභාවික වර්ණයකට ලක් වී පරිසරය තුළ ස්ථාපිත වෙයි දැන් ওই තරඟෙන් දිනණෙවුන් ඉන්නවනේ උන් ටික රැඳෙනවා
පුන්ටික රැඳෙනවා මම උදාහරණයක් කියන දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ ගන්නකෝ කොවිඩ් ප්‍රශ්නේදී අපි හිතමු ඕකට බෙහෙතක් හොයාගත්තේ නැහැ මොනවත් නැහැ මං ඉස්සලත් කිව්වනේ හොයාගත්තේ නැහැ එන්නට මැරෙනවා කට්ටිය මැරෙන්නේ නැහැ එහෙම හරි මම මේ උදාහරණයක් ගන්න හරි පුතේ හරි මේ ගොඩාක් කට්ටිය මැරිලා යනවා ලෝකෙින් හැම මිනිස්සයම මැරිලා යන්නේ නැහනේ ටිකක් ඉතුරු වෙනවා ටිකක් ඉතුරු වෙනවා අන්න අර වෛරසයට එරෙහිව තරඟ කරලා ඒක ප්‍රතිශක්තිය වර්ධනය කරගෙන ටිකක් මේ ලෝකෙ ඉතුරු වෙනවා හැමතැනම සිද්ධ වෙන්නේ ඒක තමයි සිද්ධ වෙන්නේ හරි මේ තරඟේ ජය ලබන ජීවියා ස්වාභාවික වර්ණයකට ලක් වෙනවා ස්වාභාවිකව වෙන් වෙනවා වර්ණයකට ලක් වෙනවා කියන්නේ පුතේ වෙන් වෙනවා පරිසරය තුල ස්ථාපිත වෙයි අන්න පරිසරය තුල මෙයා දැන් රැඳෙනවා මෙයා දැන් රැඳෙනවා හරි එම ජීවීන් පරිසරයේ ප්‍රමුඛයන් බවට පත් වෙනවා දැන් ඒගොල්ලන් තමයි ලොක්කෝ ඒගොල්ලන්ගෙන් තමයි අනිත් પરම්පරා ඇති වෙන්නේ අලුත් ජීවීන් ඇති වෙන්නේ අලුත් විශේෂ ඇති වෙන්නේ හරි තේරුම් ගන්න එහෙනම් සීමිත වූ සම්පත් සඳහා ජීවීන් අතර තරඟයක් ඇති වෙනවා මේ තරඟයෙන් ජය ලබන සෙට් එකක් ඉන්නවා උන් පරිසරයේ ප්‍රමුඛයෝ වෙනවා ඊළඟ මොකද වෙන්නේ ප්‍රමුඛ ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වී පරිසරය තුල ව්‍යාප්ත වෙනවා දැන් හිතන්න අර කොවිඩ් කතාව කට්ටියක් මැරිලා ගියා කට්ටියක් ඉතුරු වුණා ඒගොල්ලන් පරිසරයේ ප්‍රමුඛයන් වුණා ඒගොල්ලන් හොඳට ව්‍යාප්ත වෙනවා ඒගොල්ලන්ට කොවිඩ් ආවට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට හැදෙන්නේ නැහැ හරිනේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙම පරිණාම ක්‍රියාවලියේදී කලින් පැවති ජීවීන්ගේ නව ජීවීන් නිර්මාණය වෙන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ කොවිඩ් වලට හොඳට ඔරොත්තු දෙන ජීවීන්ගේ ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ නව අලුත් ජීවීන් නැති වෙන්න පුළුවන් හරි ඒකට කියනවා නමක් මේ චාල්ස් ඩාවින් දානවා නමක් විශේෂ ප්‍රාප්තිය කියලා විශේ෷ අලුතෙන් ඇති වෙනවා විශේ෷ ප්‍රාප්තිය අනිත් විශේෂ ප්‍රාප්තිය මෙම ක්‍රියාවලිය සියල්ල හේතුයින් ජෛව විවිධත්වයේ පුළුල් වෙනවා අන්න අලුත් විශේෂ වෙනවා ලෝකෙට එතකොට ඉතින් ජීවීන්ගේ විවිධත්වය වැඩි වෙනවා ඕක තමයි සිද්ධ වෙන්නේ ඕක තමයි පරිණාමය කියන්නේ